හොඳයි. සාදුකාරයක් දෙන්න. ධර්ම දේශනාවකට ආරාධනාවක් ලැබුණා. අද මේ වස්සාන සමය විශේෂයෙන්ම භාවනා යෝගී යෝගාවචර මින්වන්ත පිරිසක් ඉදිරියේ කරන විශේෂ ධර්ම දේශනයක්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ උප්පජ්ජති උප්පන්නෝ වා කාමච්ඡන்தோ භියෝ භාවාය වේපුල්ලාය සංවත්තති යතයි ධම්මික්කවේ සුඛ නිමිත්තං සුභ නිමිත්තං සුභ නිමිත්තං භික්කවේ ආයනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන்தோ උප්පජ්ජති උප්පන්නෝ ච කාමච්ඡන்தோ බියෝ වාය වේපුල්ලාය සංවත්ත තීති. සද්ධාවන්ත බුද්ධි සම්පන්න යෝගාවචර පින්වත්නි, අද මේ ධර්ම දේශනාවට අපි පාදක කරගන්න මාතෘකාව හැටියට අංගුත්තර නිකායේ නීවරණ පහාන වග්ගයේ ඇති ගාථාවක මුල් පදයේ මේ සඳහන් කළේ. නීවරණ කියන්නේ නිවන ආවරණය කරන කාරණාවලට නැත්නම් ධර්මතාවලට. නිවන් පතාගෙන භාවනා යෝගීව සිටින මේ පිරිස විශේෂයෙන් දැනගත යුතු කාරණයක් වෙන්නේ නීවරණ හේතුව තමන් බලාපොරොත්තු වෙනවේ උත්තරී මනුස්ස ධර්ම කිසිවක් ලබා ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ නීවරණ තමන් හඳුනාගත්තේ නැත්නම් දැනගෙන හිටියේ නැත්නම්. නමුත් මේ පිරිස කවුරුත් දන්නවා නීවරණ කියන්නේ මොනවද කියලා. කවුරුත් දන්නා හැටියට කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්දච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන මේ නීවරණ පහ හැම කෙනෙක්ම දන්න. නමුත් මේ නීවරණ අපි බාධක ධර්ම හැටියට සැලකුවත් මේ නීවරණම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වෙන භාවනා අරමුණක් වශයෙන් බුදුරජාන් වහන්සේ දක්වලා තියෙනවා. එනිසා මේ නීවරණ මතුවෙන අවස්ථාවලදී අපි යෝනිසෝ මනසිකාරය පැවැත්වුවේ නැතිනම් නැත්තම් නුවණින් ඒ දෙස බැලුවේ නැත්තම් ඒ තේරුම් ගත්තේ නැත්තම් පින්නතුනේ ලැබෙන්න තියෙන අවස්ථාවක් ප්‍රයෝජනයක් නැති වෙලා යනවා. ඒ නිසා නීවරණ අපි කල්ැතුව හඳුනාගෙන තියෙන්න ඕන. දැන් මේ ගාථාවෙන් සඳහන් කළේ නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. මම නම් මහණෙනි, මේ එකම ධර්මතාවයක්වත් මම දන්නේ නැහැ. යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ උප්පජ්ජති. නූපන්නා වූ ඒ කාමච්ඡන්දිය උපදවන්නා වූ වෙන එකද ධර්මයක්වත් මම දන්නේ නැහැ. උප්පන්නෝ වා කාමච්ඡන්தோ බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. මේ උපන්නා වූ මේ කාමච්ඡන්දය
නැවත නැවත ඇවිතිවීම පිණිස බොහෝ බව නැත්තම් විපුල බව පිණිස පවතින වෙන එකම ධර්මයක්වත් මම දන්නේ නැහැ. යතයි දම් භික්කවේ සුබ නිමිත්තං. මේ සුබ නිමිත්ත තරං මේ කාමච්ඡන්දය වඩන විපුල භාවයට පත් කරන නැවත නැවත ඇති කරන එකම ධර්මතාවයක්වත් මහණෙනි මම නම් දන්නේ නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන කාරණේ සුබ නිමිත්තං භික්කවේ ආයනසේ මනසිකරවතු අනුපන්නෝ චේව කාමච්ඡන්දෝ උප්පජ්ජති. සුබ නිමිත්තය අපි මනසිකාරය කරනවා නම් පින්නතුනි නූපන් වූ කාමච්ඡන්දය උපදිනවා. ඉපදුනා වූ කාමච්ඡන්දය වැඩෙනවා, විපුල් භාවයට පත් වෙනවා. මේ නිසා පින්නතුනි අපි සුබ නිමිත්තක් දැනගන්න ඕනේ. සුබ නිමිත්ත ගැන නොදන්න නිසා මේ කාමච්ඡන්දය වැඩෙනවා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩෙන කාමච්ඡන්දය නැති කරගන්න අවශ්‍ය නම් සුබ නිමිත්ත අපි හඳුනා ගන්න ඕන. සුභානුපස්සින් විහෙරන්තං ඉන්ද්‍රියේසු අසංගතං කුසීතං හීනවිරියන් තංචේ ප්‍රසාති මාරෝ වාතෝ රුක්ඛංග දුබ්බලං. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන තිනවා වෙනත් ගාථාවක, වෙනත් දේශනාවක, මේ සුභානුපස්සී සුභාෂයෙන් සලකමේ අනුපස්සී නැවත නැවත සිහි කරමින් ඉන්ද්‍රියන්ගේ සංවර භාවයෙන් තොර කුසීත තැනැත්තාස් වීරයෙන් අඩු තැනැත්තා හරියට දිරාගිය ගහක් සුළඟින් පෙරලලා දමනවා වගේ මාර්යා විසින් බිම දමනවා, මාර්යා විසින් සසරේ අතරමං කර දමනවා. ඒ නිසා පින්නතුනි මේ සුබ නිමිත්ත කියන එක ඉතාම වැදගත් යෝගාවචරීන්ට. සුබ නිමිත්ත වශයෙන් සඳහන් වෙනකොට මේ ඉන්ද්‍රියයන්ගෙන් අපි ලබා ගන්න අරමුණු අපි සුබ වශයෙන් සලකනවා නම් පින්නතුනි මනාපයි කියලා, ඒ වගේම මිහිරි කංකලුයි කියලා. මෙන්න මේ ආදී වශයෙන් අපි සුබ වශයෙන් සලකනවා නම් අපිට ලැබෙන රූපය, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, ඒ නිසා පින්නතුනි මේ කාමච්ඡන්දය උපදිනවා. මේ කාමච්ඡන්දය උපදින එකම හේතුවක් තමයි සුබ නිමිත්ත අපි මනසිකාරය කිරීම. ඒ වගේම තමන්ගේ ශරීරයේ පිළිබඳව, තරුණකම පිළිබඳව, රූපයේ පිළිබඳව, නිරෝගී භාවයේ පිළිබඳව තමන් සුබ වශයෙන් සලකනවා නම්, මේකෙන් නන්දිනයට පත් වෙනවා නම් පින්නතුනි එතනත් සිදුවෙන්නේ කාමච්ඡන්දයේ වැඩීම. ඒ නිසා මේ සුබ නිමිත්ත විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ. සුබ නිමිත්ත පිළිබඳව කියනකොට මේකේ අනිත් පැත්තක් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්දෝ නූපජ්ජති. උප්පන්නෝ වා කාමච්ඡන්දෝ පහියති. යතයි ධම්ම භික්ඛවේ අසුබ නිමිත්තං. මන් තවම එකම ධර්මයක්වත් දන්නේ නැහැ මේ නූපන්න වූ කාමච්ඡන්දයේ නීපදීවීම පිණිසත්, උපන්නා වූ කාමච්ඡන්දය ප්‍රහාණය කිරීම පිණිසත් උදව් වෙන එකද නිමිත්තක්වත් මම දන්නේ නැහැ මේ අසුබ නිමිත්ත හැර. අසුබ නිමිත්තම් භික්කවේ යෝනිසෝ මනසිකරවතු අනුප්පන්නෝ චේව කාමච්ඡන්දෝ නූපජ්ජති. මෙන්න මේ අසුභ නිමිත්ත යෝනිසෝ මනසිකාරයට භාජනය කරනවා නම් යම් විසි කෙනෙක් කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්න පුළුවන්. අසුභ නිමිත්ත ගැන සලකනකොට අපි අසුභානුපස්සීම් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවතං සද්දං ආරද්ද විරියං තංචේ නප්පහසති මාරෝ වාතෝ සේලංව පබ්බතං. හරියට ශ්‍රද්ධාව තියෙන, අසුබ නිමිත්ත නිතර මෙනෙහි කරන, ඒ වගේම වීරයෙන් යුතු සද්දං ආරද්ධ විරියං පංචේ නප්පසාති මාරෝ. මාරයාට ඔව්ව මැඩලන්න පුළුවන්කමක් නැහැ.
හරියට ගල් පර්වතයක් සුළඟට සොලවන්න බෑ වගේ. ඒ නිසා පින්නතුනි, අපි සෑම දෙනෙක්ම අසුබ නිමිත්ත දැනගෙන සිටිය යුතුමයි. භාවනා යෝගීව සිටිනකොට කුමන කර්මස්ථානයක් අපි අනුගමනය කළත්, කර්මස්ථානයට බාධා කරමින්, තමන්ගේ භාවනා අරමුණෙන් සිත බෑර කරමින්, මේ කාමච්ඡන්දය මතුවීම නිසා භාවනා මනසිකාරයේ ඇනිටන අවධියක තාවකාලික වශයෙන් ආනාපාන සති භාවනාව නතර කරලා මෙන්න මේ අසුබ නිමිත්ත මෙනෙහි කරන්න පටන් ගන්න ඕන. අසුබ නිමිත්ත මේ කවුරුත් දන්නවා, මේ කයේ තියෙන කේසා ලෝමානකා දන්තා තචෝ ආදී වශයෙන් මේ ශරීරයේ තියෙන කොටස් 32 අසුබයි. මෙන්න මේ අසුබ කොටස් ටික අපි මෙනෙහි කරනකොට මධ්‍යස්තව අපේ චිතේ පවතිනවා නම් යම් කිසි වික්ෂිප්ත භාවයක්, එහෙම නැත්නම් යම් කිසි ඇල්මක්, යම් කිසි ප්‍රාර්ථනයක් ඇතුව හිත නොමග යනවා නම් මෙන්න මේ හිත නවත්ත ගන්න පුළුවන් වෙන අසුබ නිමිත්ත නිසා. අපි මෙන්න මේ කොටස් 32 මෙනෙහි කරගෙන යනකොට ටික වෙලාවක් පින්නතුනි තමන්ගේ නිරායාසයෙන්ම ආනාපාන සතිය නැවතත් මතු කරනවා. අන්නේ අවස්ථාව වෙනකොට මේ අසුබ නිමිත්ත බැහැර කරලා තමන් ආනාපාන සතියට මාරු විය යුතුයි. මේක තමයි පින්නතුනි අසුබ නිමිත්තෙන් අපි ගන්න ප්‍රයෝජනේ. ඒ වගේම මේ අසුබ නිමිති අපිට තවදුරටත් අවශ්‍ය නම් සමාධි වැඩි වීම පිණිසත් අපිට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මේ කොටසක් කොටසක් වාසා පින්නතුනි ප්‍රථම ධානය ලැබීම පිණිසත් ප්‍රයෝජනවත් කර ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන කර්මස්ථානයේ බාධකෝ පතින කාමච්ඡන්දය නසා ගැනීම පිණිස, ප්‍රහාණය කිරීම පිණිසත්, ඒ වගේම තවදුරටත් අවශ්‍ය නම් සමාධිය වඩා ගැනීම පිණිසත් මේ අසුබ නිමිත්ත විශේෂ කාරණයක් බව මතක තියාගන්න ඕනේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනෝ මේ අසුබ නිමිත්ත පමණක් ප්‍රයෝජනයට අරගෙන නිවන් අවබෝධ කරන්න පුළුවන් බවත්. ඒ නිසා විශේෂයෙන්ම අසුබ නිමිත්ත නිතර පුහුණු කරලා තමන් තබා ගත යුතු ආභරණයක් වගේ. මේක හරියට යුදයට යන යුද සෙබලෙකුගේ ළඟ තියෙන පලිහක් වගේ. නිසා භාවනා යෝගීන් ඒ අවස්ථාවට මේ නීවරණය මතුවෙනකොට ඒ නීවරණයෙන් ප්‍රහාණය කර ගැනීමට අසුබ නිමිත්ත භාවිතා කළ යුතුයි කියන කාරණයයි මේ සඳහන් වෙන්නේ. නමුත් පින්නතුනි, අපි එක අවස්ථාවකවත් ඉක්මන් විය යුතු නැහැ. කාමච්ඡන්දය පහළ වූ වගේ දැනගත් විට අපේ අරමුණෙන් සිත බැහැර වෙනකොට අපි අරමුණත් සොය සොයා වෙහෙසෙන්ට ගියොත් පින්නතුනි අපිට කායික පීඩාවක් ඇති වෙනවා, මානසික පීඩාවක් ඇති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී ප්‍රධාන කර්මස්ථානයේ ස්වල්පයකට නවත්තලා මෙන්න මේ අසුබ නිමිත්ත, එහෙම නැත්නම් කාමච්ඡන්දය අපි ප්‍රයෝජනෙට ගන්නවා භාවනා අරමුණ වශයෙන්. ඒ කාමච්ඡන්දය දෙස බලාගෙන අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං, සන්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං, අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා මගේ මේ సంతානයේ තියෙන කාමච්ඡන්දයක් තියෙනවා, ඒක ඇති බව මා දැනගන්නවා. ඒ නිසා ඒක නුවණින් දැනගන්න ඕනේ. මේ විදිහට තමන් තුළ ඇති වෙන කාමච්ඡන්දයේ ඒ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම මෙනෙහි කිරීමෙන්, එයට සිත යොමීමෙන්, යෝනිසෝ මනසිකාරයට ලක් කිරීමෙන් පින්නතුනි අන්න අර කාමච්ඡන්දේ නැති කර ගන්නට පුළුවන්. අසුබ නිමිත්තං භික්කවේ යෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ ච කාමච්ඡන්දෝ නූපජ්ජති උප්පන්නෝ ච කාමච්ඡන්දෝ පහියති. එනිසා අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයට ලක් කිරීමෙන් කාමච්ඡන්දේ ප්‍රහාණය කර ගැනීම ප්‍රථම කාරණ්‍ය හැටියට මේ දේශනාවේ සඳහන් වෙනවා. නාහම් භික්කවේ ඒක ධම්මම්පි අඤ්ඤං ඒක ධම්මම්පි සමරුපස්සාමි යේම අනුප්පන්නෝ වා ව්‍යාපාදෝ උප්පජ්ජති. උප්පන්නෝ වා ව්‍යාපාදෝ වියෝ භාවාය වේපුල්ලාය සංවත්තති යතහි ධම් භික්කවේ පටිග නිමිත්තං. ඒ වගේම පින්නතුනි අපි දන්නවා අපිට නිතරම කරදර කරන දෙයක් තමයි ව්‍යාපාදේ. ඒකත් නීවරණයක්. මේ නීවරණය නිසා පින්නතුනි අපේ භාවනාව ඇනහිටිනවා. ඉතාමත් අල්ප වශයෙන්
ඡායාවක් වශයෙන් ඇතිවෙන මේ අකමැත්ත අප්‍රසාදය පහුවෙනකොට දැඩි වශයෙන් පින්නතුනි වෛරයකට එහෙම නැත්නම් තරහකට පත් වෙනවා, එපාගමකට පත් වෙනවා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ නූපන්නෝ ව්‍යාපාදී ඉපදීමට හේතුව යතයි දම්බික්කේ පටිග නිමිත්ත. මෙන්න මේ පටිග නිමිත්ත තමයි මේ ව්‍යාපාදය ඇතිවෙන්න හේතුව. පටිග කියන්නේ පින්නතුනි තමන්ට අකමැති නොගැලපෙන නිමිත්තකට කියනවා පටිග නිමිත්ත කියලා, ගැටෙන නිමිත්ත. ඒ නිසා භාවනා යෝගියා භාවනාවේ යෙදෙන අවස්ථාවල තමන්ට මූණ පාන්ට වෙන යම්කිසි ශබ්ද, ඒ වගේම අනිකුත් ශාරීරික සංවේදිතා වේදනා ආදිය කුමක් හෝ මුල් කරගෙන සිතේ අප්‍රසාදයක් ඇති වෙනවා නම්, තරහවක් ඇති වෙනවා නම් පින්නතුනි අන්නේ පටිග නිමිත්ත නිසා ව්‍යාපාදේ ඇති වෙන්නේ. එහෙමනම් අපි පටිග වශයෙන් ගැනීම නතර කළ යුතුමයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ පටිග නිමිත්තම් බික්කවේ ආයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව ව්‍යාපාදෝ උප්පජ්ජති, උප්පන්නෝ ච ව්‍යාපාදෝ බියෝ භාවය වේ පුල්ලාය සංවත්තති. එනිසා පටිග නිමිත්ත යෝනිසෝ මානසිකාරයෙන් බැහැර වෙනකොට, නුවණින් නොබලනකොට පින්නතුනි ඒක ව්‍යාපාදයක් බවට පත් වෙනවා. ඒ නිසා තමන්ගේ හිතේ ඇතිවෙන හීන් අකමැත්ත පවා ඒ අවස්ථාවේ හඳුනාගෙන ඒට සිත යොමු කරලා මානසිකාරය කිරීමෙන් මුලදී මේක උපංගේම නසා දමන්න පුළුවන්. එහෙම නැතුව අපි ඒකට ඉඩ දුන්නොත්, තරමක් දුරට හෝ වැඩුණොත් ඊට පස්සේ අපිට සිදු වෙන්නේ පින්නතුනි ඒක නැති කරගන්න නම්, සිතේ ඇතිවෙනේ අකමැත්ත අප්‍රසාදයේ තරහව වෛරය නැති කරගන්න නම් පින්නතුනි වෙනත් නිමිත්තක් අපි ඒක උපකාරී කරගන්න වෙනවා. නාහම් භික්කවේ ඒක ධම්මම්පි අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නෝවා ව්‍යාපාදෝ නූපජ්ජති, උප්පන්නෝවා ව්‍යාපාදෝ පහියති. එතෙහි දම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්ති. එනිසා මානෙනි මේ ව්‍යාපාදේ ඇති වුණා, මේ ව්‍යාපාදේ නැති කර ගැනීමට වෙනත් මන්නම් කිසිම දෙයක් දන්නේ නැහැ. මේ මෙත්තා චේතෝ විමුක්තිය, මෙත්තා චේතෝ විමුක්තියෙන් භික්කවේ යෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ චේ ව්‍යාපාදෝ නප්පජ්ජති, උප්පන්නෝ චේ ව්‍යාපාදෝ පහියති. එනිසා මෙත්තා චේතෝ විමුක්තිය යෝනිසෝ මනසිකාරයේ ලක්කන යෝගාවචරයාට තමන්ගේ සිතේ ඇතිවෙච්ච ඒ ව්‍යාපාදයෙන් නැති කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මෙතන සඳහන් වෙන්නේ පින්නතුනි තරහව. තරහවට ප්‍රතිවිරුද්ධයි මෛත්‍රිය. ඒ නිසා අපි ආරක්ෂක භාවනාවක් හැටියට චතුරාරක්ෂාවේ සඳහන් වෙදි විදියට මෛත්‍රී භාවනාව යම් යම් වෙලාවට ටිකක් වඩලා අපි තිබා ගන්න ඕන. මෛත්‍රී භාවනාව භාවනා පරියන්කේ ඉන්නේදි වඩන්න පුළුවන් කමක් නැහැ එකවරට. ඒ නිසා කල්ැතුව උදෑසන අවදි වුණාම මේ මෛත්‍රී භාවනාව ස්වල්ප වේලාවක් කිරීමෙන් තමන්ගේ සිතට යම්කිසි පුහුණුවක් ලබා දීලා තබා ගත්තොත් පින්නතුනි අවශ්‍ය වෙලාවට මේක ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාදයක් ඇති වූ සෑම අවස්ථාවකදීම ප්‍රථමයෙන්ම අපි නීවරණේ නීවරණයක් හැටියට සලකමින් නීවරණේ භාවනා අරමුණක් හැටියටගෙන යෝනිසෝ මනසිකාරය කිරීමෙන් නීවරණ ප්‍රහාණය කරන්න අපි උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරන අවස්ථාවේ පින්නතුනි අපිට අපහසු වෙනවා නම් ඒ ආකාරයට මනසිකාරය කරලා මේ ව්‍යාපාදය නැති කරගන්න අපි විසින් කළ යුත්තේ ඊට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී භාවනාවට පෙළඹෙන්න ඕන. ඒ නිසා මෛත්‍රී භාවනාව පිළිබඳව මේ පින්නතුන් හොඳින් අසා තියෙන බැවින් ලොකු විස්තරයක් අවශ්‍ය වුණේ නැතත් පින්නතුනි මෛත්‍රී භාවනාව කිරීමේදී තමන් මෛත්‍රියෙන් තෙමිලා තමන්ව ඒට උදාහරණයක් වශයෙන් අරගෙන ඒ මෛත්‍රිය අනිත් පුද්ගලයන් වෙත පැතිරිය යුතුයි කියන කාරණේ මනපොතේ සඳහන් වෙනවා. ඒ නිසා අපි මෛත්‍රියේ පතුරවන්න ඕන ඉස්සල්ලාම ප්‍රථමයෙන්ම තමන්ට මෛත්‍රී පැතිරවීමෙන් මාමෙන්ම මාගේ හිත සත්වයාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, වෛර නැතික් වෙත්වා ආදී වශයෙන් අපි මේ මෛත්‍රිය වඩලා පුහුණුවක් ඇති කර ගන්න ඕනේ. මේ මෛත්‍රියත් වින්නතුනි
ආනාපාන සති භාවනාවේ යෙදෙන යෝගාවචරයේන්ට බොහෝ විට සිතුවිලි වලින් සිත පෙළෙන විට, සිත බැහැර යන විට, ඒ වගේම සිතේ අප්‍රසන්නතා ඇති වෙන විට ඒවා යටපත් කර ගැනීමට මෛත්‍රී භාවනාව උපකාර වෙන බැවින් తాවකාලිකව ප්‍රධාන කර්මාස්ථානය නවත්වලා ස්වල්ප වේලාවක් මෛත්‍රියේ යෙදෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ මෛත්‍රියේ යෙදෙන අවස්ථාව වෙනකොට සමහර යෝගීන්ට, බොහෝ විට බොහෝ යෝගීන්ට ආනාපාන සති භාවනාව බොහොම ප්‍රකටව નિરાයාසයෙන් මතුවෙනවා. එහෙම මතු වුණොත් පින්නතුනි, අර මෛත්‍රිය චේතෝ විමුක්තිය අපි తాවකාලිකව පසකින් තබලා ඒ ආනාපාන සතියට අපි බහින්න ඕනේ. එහෙම නැත්නම් අපිට මෛත්‍රී චේතෝ විමුක්තිය ඥාන වශයෙන් අපි වඩලා ඒ තුලින් ඥානාංග මෙනෙහි කිරීමෙන් විපස්සනාවට බහින්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අනුවත් එයාට පුළුවන් වෙනවා මෛත්‍රී භාවනාව වේදෙන්න. අප්‍රමාණ්‍ය වශයෙන් සඳහන් වෙන්නේ මෛත්‍රිය. අප්‍රමාණ වශයෙන් අපි මෛත්‍රියේ පතුරවන නිසා ප්‍රථම, ද්විතීයි, තතිය වශයෙන් ධ්‍යාන තුනකටපත් වෙන්න පුළුවන් මෛත්‍රියෙන්. මෛත්‍රියේ චේතෝ විමුක්තිය තියෙන තනත්තාට පින්නතුනේ 11 ආකාරයක ආනිසංස තියෙනවා. විශේෂයෙන්ම හානි කිරීමට කෙනෙකුට පහා, ඒ වගේම තුවටංචිත්තං සමාධියති මොකවන්නෝ විප්පසීතති කියන කාරණා දෙක ප්‍රධානයි. ෂණිකවම ඔහුගේ සිත සමාධි වෙනවා චේතෝ විමුක්තිය තියෙනවා නම් මෛත්‍රී චේතෝ විමුක්තිය. ඒ නිසා තුවටං චිත්තං සමාධියති. මෛත්‍රියෙන් සිත තෙමෙනකොට පින්නතුනි සමාධිය එක පාරට මතු වෙනවා. ඒ නිසා තමන් කරන භාවනාවේ පසුබෑමක් ඇති විට මෛත්‍රී භාවනාව යොදා ගැනීම ඉතාම වැදගත් කියන කාරණයයි මෙතෙන්දි සඳහන් වෙන්නේ. ඒ නිසා ව්‍යාපාදයේ නැසීමට වාගේම තමන්ගේ සමාධිය පෙරටුකට ගැනීමටත් මෛත්‍රී භාවනාව ඉතාම වැදගත් කියන කාරණය සිතර ගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා තීන අනුප්පන්නංවා තීන මිද්දං උපපජ්ජති උප්පන්නංවා තීන මිද්දං බියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. ඊළඟ කාරණේ යතයිදම් භික්කවේ අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ චේතෝ ලීනත්තං ලීන චිත්තස්ස අනුප්පන්නං චේවන් තීන මිද්දං උපපජ්ජති උප්පන්නං ච තීන මිද්දං බියෝ භාව වේපුලයි සංවත්. මෙන්න මෙතන පින්නතුනි වැදගත් වෙනවා තීන මිද්දේ බොහෝ කෙනෙකුට බාධක කරන ධර්මයක් හැටියට සඳහන් වෙන්නේ තීන මිද්දේ. තීන මිද්දේ නිසා තමන්ගේ භාවනා දියුණු වෙනවා වෙනුවට පින්නතුනි ඒක ආපසු ගමන් කරන ස්වභාවයක් ඇති වෙනවා. ඊතාත්ම භයානකම තත්වයක් ඇති කරන්න පින්නතුනේ තීන මිද්දෙන්. මොකද තීන මිද්දේ නිසායි අනිත් කරුණුවලටත් මග පෑදෙන්නේ, අනිත් අවස්ථාවන් මතුවීමට හේතු වෙන්නේ තීන මිද්දේමයි කියන කාරණයක් සිතේ තියාගන්න. යතයිදම් භික්කවේ අරති යම්මේ අරතිය, ඒ වගේම තන්දි විජම්බිකා බත්ත සම්මතෝ චේතසු ලීනත්. පින්නතුනි මෙතන අරතියයි කියන්නේ අධිකුසල ධර්මයේ නොයල්ම. අධිකුසල ධර්මයේ නොයල්මට කියනවා අරති කියලා. අරති කියනකොට අධිකුසල ධර්මය නම් අධි සීල, අධි චිත්ත, අධි පඤ්ඤා කියන කරුණු තුනම ඇතුළත් වෙනවා අධිකුසල ධර්මයට. ඒ කියන්නේ යම්සි යෝගාවචරයේ සීලය හරියට පුරන්න කැමති නැත්නම් එහි ලීන වෙනවනම්, ඒ වගේම සමාධි වැඩිීමේහි උකටලී වෙනවනම්, පඤ්ඤා වැඩිීමේ උකටලී වෙනවා නම් පින්නතුනි ඒ තැනත්තාට පුළුවන්කමක් නැහැ තමන්ගේ භාවනාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා අපි දැනගන්න ඕනේ අරතිය කියන්නේ අධිකුසල ධර්මයන්ගේ නොයල්ම. ඒ වගේම අරතිය කියන්නේ විවේකයේ නොයල්ම. අපි භාවනාවට කැමති වගේම පින්නතුනි අපි හුදකලාවටත් කැමති වෙන්න ඕනේ. ඒ වගේම අපි කැමති වෙන්න ඕනේ තුෂ්ණීම් භූත භාවයට. තුන්නී භූ ආර්ය තුන්නී භාවය කියන කාරණය දැනගන්න ඕන. අපි නිතරම දොඩමළු වෙනවනම්, ඒ වගේම නිතරම අපි ඝනසංගණිකාවේ යෙදෙනවනම්, පිරිසත් එක්කම හැසිරෙනවනම්, කතා බහ කරනවනම්, එයාව දකින්න අවශ්‍ය නම්, ඒ වගේම පින්නතුනි විවේකයේ තනිව හුදකලාවින් අකමැති නම්, මේකට කියනවා අරතිය කියලා. නං අරතියෙන් බෙන්ට් වෙන්න ඕනේ අදි සීලාදි චිත්තාදි පඤ්ඤා.
අධිචිත්ත කියන කාරණය මේ සියලු දෙනා අප දන්නවා. අධිචිත්ත කියන්නේ සමාධි. සමාධි වැඩිීමේ උත්සුක වෙන්න ඕනේ. සීලය හොඳින් පවත්වන්න ඕනේ. අධිසීලය ඒ වගේම අධිචිත්තය සමාධි වඩන්න ඕනේ. ඒ මේ කාරණා දෙක මුල් වෙනකොට පින්නෝනේ අධිපඤ්ඤා කියන කාරණිය සම්පූර්ණ වෙනවා. ඒ නිසා මේ තීන මිද්දේ ඉතාමත්ම හතුරු කාරණයක් හැටියට සඳහන් වෙනවා මේ ධර්මයේ. අපි තීන මිද්දේ නසන්ටම ඕන. අරති තන්දි. තන්දි කියන්නේ පින්නතුනේ අලස බව. එතකොට අලස බවත් හොඳ නෑ. අපි ටිකක් උදාසීනයි. ඒ නිසා අලස බව වෙනොත් අපි මිදෙන්න ඕන. කය ප්‍රබෝධමත් කර ගන්න ඕනේ. සිත ප්‍රබෝධමත් කර ගන්න ඕනේ. යම් කිසි කාර්යයක යෙදিলা වැඩක යෙදিলা එහෙම නැත්නම් සක්මන් කිරීම ආදියෙන් අපි සිත ඔසවා ගන්න ඕනේ. ගති ප්‍රබෝධය ඇති කර ගන්න ඕනේ. ඒ වගේම විජම්බිකා. විජම්බිකා කියන්නේ ඇඟ මැලි කැඩීම. බොහෝ දෙනෙක් ඉන්නවා ඇඟ මැලි කැඩීමක් තියෙනවා. ඒ නිසා පින්නතුනේ අරති තන්නේ විජම්බිකා. අනික බත් සම්මදෝ. මේ බත් සම්මද කියන්නේ බත් මත. භෝජනයේ මත්යන් යුතාව දැනගන්න ඕනේ. ආහාර ගන්නකොට තමයි ප්‍රමාණය දැනගත යුතුමයි. ආහාර ගන්නකොට පින්නතුනේ අපි සතිපට්ඨානයට අනුව ආහාර ගන්නවා නම් සති සම්පජන්නේ ඇතුළු සම්පජන්න පබ්බේ සඳහන් විදිහේ විදියට සිහියෙන් නුවණින් ආහාර ගන්නවා නම් පින්නතුනේ බත් සම්මතේ සම්මදේ නැති වෙනවා. ඒ කියන්නේ බත් මත. මේ බත්මත කියලා ඇති වෙන්නේ ප්‍රමාණයේ ඉක්මව ආහාර ගැනීමෙන් බත්මතයක් ඇති වෙනවා. ඒ වගේම ආහාර අරගෙන අපි පැසකට වෙලා හිටියොත් බත්මතේ ඇති වෙනවා. එනතා බත් සම්මදේ නැති කරගන්න නම් අපි බත් දාණයෙන් පස්සේ ආහාර ගැනීමෙන් පස්සේ ස්වල්ප වේලාවක් ටිකක් සක්මන් කිරීම ආදී යෙදෙන්න ඕනේ. මේක ජීවක වෛද්‍යතුමා බුදුරජාන් වහන්සේට සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සංඝයා වහන්සේලාට උපදෙස් දෙන්න දානෙන් පස්සේ සක්මන් කරන්න කියලා. සක්මන් කරනකොට ආයස වැඩි වෙනවා, කාය ශක්තිය වැඩි වෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා මේ සක්මන් කිරීමෙන් දුර ගමන් යන්න පුළුවන් කාය ශක්තියක් ඇති කරනවා, තීන මිද්දේ නැති කරනවා. ඒ නිසා පින්නතුනි අපි සක්මන් කිරීම ආදියෙන් මේ බත් සම්මදේ නැති කරගන්න. චේතසෝ ලීනත්තා, සිතේ හැකිලීම. ප්‍රබෝධවදමත් හිත තබා ගන්න ඕනේ. සිත හැකිලෙන්ට දෙන්න නරකයි. සිත හැකිලන අවස්ථාවට යම් කිසි ධර්මයක් අපි මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේව සිහි කරලා අපි ඒ වෙලාවට සිත නගා ගන්න ඕනේ. ධර්මයේ මෙනෙහි කරන්න ඕනේ. වෙනත් විදියකට කියනවා නම් අපිට තමන්ගේ සිත ප්‍රබෝධමත් වෙන යම් ආකාරයක් තියෙනවද ධාර්මිකව අන්නේ වැනි කටයුත්තක යෙදීමෙන්, එවැනි දෙයක් කීමෙන්, සජ්ජායනයක් කිරීමෙන් සිත ඔසවා ගැනීම අවශ්‍යම වෙනවා. ලීන චිත්තස්සතේ අනුප්පන්නං චේව තීන මිද්දං උප්පජ්ජති උප්පන්නං ච තීන මිද්දං බියෝ භාව වේපුලය සංවදේ. මේක කවුරුත් දන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ උපදේශ දෙනවා මේ තීන මිද්දය නැති කරගන්න මොනවද කරන්න ඕනේ කියලා. මොකද්ද මේකට තියෙන හේතුව? නහි වික්කවේ අඤ්ඤා ඒක ධම්මම්පි සමුරුපස්සාමි යේන අනුප්පන්නෝවා තීන මිද්දං නූපජ්ජති උප්පන්නම්වා තීන මිද්දං පහියති. යතයිදම් වික්කවේ ආරබ්බ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, ආරද්ධ විරියස භික්කවේ අනුප්පන්නෝ චේව තීන මිද්දං නූපජ්ජති උප්පන්නංච තීන මිද්දං පහියති. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන ආරබ්බ ධාතු, ඒ කියන්නේ ආරම්භ විරිය. නික්කම ධාතු, ඒ කියන්නේ පින්නතුනේ කුසීතකම් වලින් මිදීලා මිදීමේ ඇතිවෙන නෙක්කම්මය. නික්කම ධාතු, පරක්කම ධාතු. අපි භාවනා කරන්න, අපි සිත නගා ගන්න, අපි වීරිය කරන්න ඕනේ, වීරිය ආරම්භ කරන්න ඕනේ. මේ වීරිය ආරම්භ කරලා නිකම්ම ඉන්න හොඳ නෑ පින්නතුනේ. අපි ටිකක් වීරිය කරනවා, ආරම්භ කරනවා, සක්මන් කරනවා, ඉක්මනට නිදිමත වෙනකොට නැගිටලා යනවා. එනිසා ආරම්භ ධාතු තිබුණත් නික්කම ධාතු වලට යන්න ඕන. නික්කම ධාතු වෙන්ට නම් අලස බවින් මිදෙන්න ඕන. අලස බවින් මිදිනත් මදි පින්නතුනි පරක්කම ධාතු තියෙන්න ඕනේ. පරක්කම ධාතු කියන්නේ ආරම්භ කළා වීරිය, අලස බව තුරන් කරගත්තා. තුරන් කරගත්තු අලසකම නැවත ඇති නොවීමට ඉදිරියට පවත්වාගෙන යාම පින්නතුනි පරක්කම ධාතු. ඒ නිසා ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නෝ චේව තීන මිද්දං නූපජ්ජති. වීරිය ආරම්භ කරපු කෙනාට
පරක්කම ධාතුවේ යෙදෙන කෙනාට තීන මිද්දේ නැවත ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි තීන මිද්දේ පිළිබඳව විශේෂයෙන්ම සලකන්ට ඕන. ඊටාම බලවත්ම බාධකයේ තීන මිද්දේ බව අමතක කළ යුත්තක් අමතක නොකළ යුත්තක් පින්නතුනි. තීන මිද්දේ ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා විශේෂ කාරණයක් ජාගරියාණ යෝගිය සම්බන්ධව. සුත්තා ජාගරියෝ සෙයෝ නති ජාගරතෝ බයං තස්මා ආවේ ජාගරියම් බජේත ආතාපි බික්කු නිපකෝ ජානලාභි සංයෝජනං ජාති ජරාය චත්වායි දේව සම්බෝධි මනුත්තරම් පුසේති. සුත්තා ජාගරියන් සෙයෝ, නිදීමට වඩා නිදි වැරීම ශ්‍රේෂ්ඨයි. නති ජාගරතෝ බයං, නිදි වරන්නාට බයක් නෑ, සංසාර බයක් නෑ. තස්මා ආවේ ජාගරියම් බජේත, එම නිසා එකතියෙන් මේ කාන්තයෙන්ම නිදිවැරීමේ යෙදෙව්. ආතාපි බික්කො නිපකෝ ජානලාභී, කෙලෙස්තවන වැර ඇති ප්‍රඥාවන්ත ජානවලින් සමන්විත වූ මේ භික්ෂුව සංයෝජනං ජාති ජරාය චෙත්වා, ජාති ජරා කියන සංයෝජනය සිඳ ඉදේව සම්බෝධි මනුත්තරම් පුසේති. මේ ආත්ම භාවයේදීම උතුම් වූ රහත් බෝධියට පත් වෙනවා කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ජාගනීයානි යෝගය වැඩිම පින්නතුනේ තීන මිද්දේ නැසීමට හේතු වෙන කාරණයක්. විශේෂයෙන් මතක තබා ගත යුතුයි පුණා දැරිවියට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා, රාත්‍රී කාලයේ නිදිවරමින් සිටි පුණා දැරියව දැකලා භාග්‍යවතුන් වහන්සේ පසුදා උදෑසන කරුණා කරුණා සමාපත්තියෙන් සමවැදිලා බලද්දී දකිනවා මේ දැරියව. මේ දැරියට සෝවාන් වීමේ හේතු සම්පත් ඇති බව දැකලා ඉදිරි මගට වඩිනෝ. මේ දැරියත් තමන්ට ලැබිච්ච කුඩා රොටි කැබැල්ල උදෑසනම ගිහින් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන අවස්ථාවේ ආනවා. මේ ළමයාගෙන් ආනවා, "පුන්නා මොනවද ඊයේ කල්පනා කළේ?" "අනේ ස්වාමීනි, මම නම් මේ දුප්පත් කෙල්ල මහන්සියලා වැඩ කරලා දාඩිය දාන්සා නිදිමරුවා. මේ සංඝයා වහන්සේලා, මේ ආර්යයන් වහන්සේලා මේ රාත්‍රි කාලයේයි මේ පාරවල් වල නිදි මරන්නේ කිය." ඒ වෙලාවෙත් බුදුරජාන් වහන්සේ සඳහන් කළා මේ නිදිවැරීම ඉතාම ශ්‍රේෂ්ඨ බව. ඒ නිසා ඒ වෙලාවේ පුණා දෙරිය එස් බණපදේ අහලා පින්නතුනි සෝවාන් වුණා. එතෙන්දී සදා ජාග්‍රමානාන අහෝරත්තානු සික්කිනා නිබ්බාණං අදිමුත්තානං අත්තං ගච්ඡanti ආසවා කියලා බුදුරජාණන් වහන්සේ ගාථාව සඳහන් කළේ. සදා ජාගරමානාන, සැම කල්ලි නිදිමරමින් සිටිනවා නම්, අහෝ රත්තාණු සික්කිනම් දිවා රාත්‍රී හැම හික්මෙනවා නම්, නිබ්බාණං අදිමුත්තානං නිවන දෙසට හැරුණු සිතකින් පසු වෙනවා නම්, අත්තං ගච්ඡanti ආසවා, මේ ආශ්‍රයන් ෂේ කරනවා ප්‍රහීණය කරලා තමන්ට ආර්ය මාර්ගයට පත් වෙන ආර්යයන් වහන්සේ කෙනෙක් වෙනවා කියන බුදුන් වහන්සේ දේශනා කළා. ඒ වණපදේ ආනවත් එක්ක මේ පුණා දැරිය සෝවන් බවට පත් වුණා. ඒ නිසා පින්නතුනි නිදිවැරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අපි නිදිවැරීම සුළු කොට තලකන්න හොඳ නැහැ. භාවනා යෝගීන් නිදිවැරීමේ යෙදිය යුතුමයි. ඒ නිසා අපි ප්‍රථම භාගයේදී ඉඳ ගැනීම, සක්මන් කිරීම ආදීයන් පින්නතුනේ අපි භාවනා යෝගී වෙන්න ඕනේ. දිවා කාලය ගත කරන්නේ මේ විදියටයි. ඒ වගේම පින්නතුනේ ප්‍රථම යාමේ රාත්‍රී 10 වෙනකල් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා, සක්මන් කරමින් හිඳමින් ඔබ කෙලිස් ප්‍රහීණිය කරන්නට. ඒ වගේම මධ්‍යම රාත්‍රියේදී පාදයක් උඩ පාදයක් ඇදගෙන නැගිටින වේලාව සංඥා කරගෙන නිදාගන්න කියනවා. පාදයක් උඩ පාදයක් අදිනවා කියන්නේ පින්නතුනි අපි සිංහ සෙයියාවෙන් සතපෙනකොට, දකුණු එළයෙන් සතපෙනකොට පාදක දකුණු පාදයේ උඩ වම් පාදයේ හිටියාම අපිට අපහසුයි. ඒ නිසා මේ පාදයේ ටිකක් උඩ තියෙන පාදයේ ටිකක් ඉහළට නමපුවාම පාදයෙන් පාදයේ ඇදෙනවා. එහෙම නැත්නම් පැත්තකින් යන්තම් පාත් වෙන්න පාත් කරලා තබා ගන්නවා. මේ සෙයියාවෙන් පින්නතුනි එළි වෙනකල් භාවනා යෝගී වින්ට පුළුවන්. නිසා හොඳට නිින්ද යනවා, නිරෝගීව නිින්ද යනවා, ඒ වගේම හොඳින් අවදි වෙනවා. මෙන්න මේ විදිහට මේ අවස්ථාවේදී යම්පිසි යෝගියෙක් එතෙක් සක්මන් කරමින් වාඩි වෙමින්
භාවනා යෝගීව සිටි යෝගාවචරයා රාත්‍රී කාලයේදී නිදිමත වෙනකොට, මධ්‍යම රාත්‍රිය වෙනකොට, ඒ මැදියම් රැය වෙනකොට, ඒ කියන්නේ රාත්‍රී 10 විතර වෙනකොට තමන්ගේ යම් ස්ථානයකට ගිහින් සිය සේයයන් සැතපෙනවා. ඒ වගේම තමන් නැගිටින වේලාව අදිෂ්ඨාන කරගෙන නිදා ගැනීම නිසා નિરાයාසයෙන්ම වුන් නියම වේලාවට අවදි වෙනවා. ඒ නිසා පින්වතුනි, ප්‍රථම යාමයේ අවදි වුණු තැන් පටන් නැවතත් ඔහු කරන්නේ ඉඳගෙන භාවනා කිරීම, සක්මන් කිරීම. මෙන්න මේ විදිහටයි පින්නතුනි අපිට මේ සුත්තා ජාගරියෝ සෙයියෝ කියන කාරණේ අපි සඳහන් කරන්නේ. ඒ නිසා මේකත් ඉතාම වැදගත් කාරණයක් වෙනවා. අපි කාටත් නිදිවැළීම, තීන මිද්‍ය නැතිකර ගැනීමට පමණක් නෙවෙයි පින්නතුනි, නිද්ද තමන්ට ආර්ය මාර්ගයේ පහළ කර ගැනීමටත් මේ නිදිවැරීම ප්‍රයෝජනවත් වෙන බව භාග්‍යවතුන් වහන්සේගේම වචන වලින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට කියනවා, නයි භික්කවේ අඤ්ඤං එක දම්බම් බිය සමනුපස්සාමි යේපන්න අනුප්පන්නං වා උද්දච්ච කුක්කුච්චං උප්පජ්ජති උප්පන්නං වා උද්දච්ච කුක්කුච්චං බියෝ භාවය වේපුල්ලාය සංවත්. එතකොට උද්දච්ච කුක්කුච්චය ඇති කරන තවත් වෙනත් ධර්මයක් මා නොදනිමි. මේකට කියනවා පින්නතුනි, යතයි දම්බික්ක වේ චේතෝ ඖපසමෝ. මෙන්න මෙතනයි වැදගත්ම කාරණේ තියෙන. උද්දච්ච කුච්කුච්චය කියන කාරණේ මේ සියලු දෙනාම දන්නවා. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු බව. කුච්කුච්චය කියන්නේ අතීතේ කරන්න බැරි වුණු යුතුකම් මෙනෙහි කරමින් තැවීමත්, කළ වැරදිව මෙනෙහි කරමින් තැවීමත් කියන කාරණා දෙක. මේ දෙකම උද්දච්ච කුච්කුච්චය අකුසල කර්මයක්. ඒ සිහි කරන වාරයක් පාසා සිදුවෙන අකුසල වලින් තමා විසින් කරන ලද අකුසල කර්ම නැවත නැවත මතු කිරීමක් කායවා මෝරා යාමකට තුඩු දීමක් ඇති වෙන බව මතක තබා ගන්නට. ඒ නිසා කුක්කුච්චය සුළුකට සලකන්න හොඳ නැහැ. මහා පාප කර්මයක් හැටියට සැලකිය යුතුයි. යම් කිසිකල වැරැද්දක් නැවත නැවත මෙනෙහි කරනවා කියන්නේ පින්නතුනි, ඒට ප්‍රාණය දෙනවා. ඒ අකුසලයේ මේරීමට අපි උදව්වක් දෙන්නේ. එනිසා බුදුරජාන් වහන්සේ මතක් කරනවා යෝගාවචරීන්ට පමණක් නෙවෙයි සියලුම මේ සද්ධාවන්ත පින්නතුන්ට කුක්කුච්චය දුරලන්ට ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ. ඒ වගේම කුක්කුච්චයට හේතු වෙනවා, උද්දච්චයට හේතු වෙනවා කුක්කුච්චය. උද්දච්චය කියන්නේ පින්නතුනි සිතේ විසිරීම. එනිසා මේකට හේතුව තමයි කියන්නේ uppannam va uddatte kukkuccham jataidam bhikkave chetaso aupasam. සිතේ සංසිඳීමක් නැති තැනැත්තාට පින්නතුනි උද්දච්ච කුක්කුච්චය ඇති වෙනවා. ඒ නිසා ඖපසම්පත් ඖපසන්තස චිත්තස භික්කවේ අනුප්පන්නං චේව උද්දච්ච කුක්කුච්චං උප්පජ්ජති උප්පන්නං චේව උද්දච්ච කුක්කුච්චං බියෝ භාව වේපුල්ලාය සංවත්. ඒ නිසා සිත සාන්ත නැති, සිත සංසිඳුණු නැති තැනැත්තාට නූපන්නා වූ උද්දච්ච කුක්කුච්චය පහළ වෙනවා. ඒ නිසා පින්නතුනි අපි මොන යම් ආකාරයකට හෝ සිත සාන්ත කර ගන්න ඕනේ, සංසිඳව ගන්න ඕනේ, මතක තියා ගන්න ඕනේ. සිත සංසිඳව ගන්න බැරි නම් අපිට උද්දච්ච කුක්කුච්චය මතුවෙනවා. ඒක නිසා සමත භාවනාවේ විශේෂාංගයක් තමයි සිත සාන්ත කිරීම. සිත සාන්ත කිරීමෙන් මේ උද්දච්ච කුක්කුච්චය නසා ගන්නටත්, ඒ වගේම සමාධිමත් වීමෙන් සියලුම මේ නීවරණයන් ප්‍රහාණය කරන්නටත් හැකියාව ලැබෙන බව අපි මේදී සඳහන් කරනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා උද්දච්ච කුච්චං නූපජ්ජති උද්දච්ච කුක්කුච්චං යතයිදං පහීයති යතයිදං චේතසෝ ූපසම. චේතසෝ ූපසම කියන්නේ සිතේ සාන්ත බවමයි, සංසිඳීමමයි. එනිසා සිතේ සංසිඳීම ඇති වෙන විදියට ආනාපාන සති අරමුණ අරගෙන අපි එහි ස්වභාවිකව සිදුවෙන ආනාපාන සති භාවනාවේ යෙදෙනවා නම්, ඒ අනුගමනය කරනවා නම්, ඒ පිළිබඳ ඇතිවීම නැතිවීම හෝ ආනාපාන සති භාවනාවට අනුබද්ධිතව ඇතිවෙන්නා වූ ශාරීරික සංවේදීතාවන් වලට හිත නොයවා, ආශ්වාස ප්‍රශ්වාසයේ පමණ සංකල්ප වශයෙන් සල්කගෙන අපි හිත යොමු කරනවා නම්, මේ චේතසෝ ූපසමෝ කියන කාරණේ අපි ලබා ගන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි ඊළඟ කාරණිය තමයි, නාම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යේන අනුප්පන්නව විචිකිච්ඡා උප්පජ්ජති. මේ විචිකිච්ඡාවට හේතු වෙන්නේ අයෝනිසි මනසිකාරය. අයෝනිසි මනසිකාරය කියනකොට පින්නතුනි නුනුවණින් බැලීම,
මේ විචිකිච්ඡාවෙන් සඳහන් වෙන්නේ අපි බුද්ධාදී රතනත්‍රය ගැන අපි සැක කරනවා, අපේ ආචාර්යයන් වහන්සේලා ගැන සැක කරනවා, ධර්මය ගැන සැක කරනවා, තමන්ගේ කර්මස්ථානය ගැන සැක කරනවා. ඒ නිසා යම් කිසි සැකයක් ඇති වෙනවා නම් තමන්ගේ භාවනා මානසිකාර්යය තුළ පින්නතුනි දැනගන්න ඕනේ මේ මට ඇති උනේ විචිකිච්ඡාව. ඒ නිසා මේ විචිකිච්ඡාව නීවරණ ධර්මයක්. මා මේ නීවරණ ධර්මය හඳුනා ගන්න ඕනේ කියන හැඟීමෙන් නීවරණ ධර්මයේ මතු වූ නීවරණ ධර්මයේ පිළිගෙන එදහා බලාගෙන ඉන්න ඕනේ. මේ මගේ సంతාණයට නීවරණ ධර්මයක් ඇති උනේ, මේ විචිකිච්ඡාව ඇති උනේ, මම මේකට ඉඩ දිය යුතු නැහැ, එයින් මා යටවිය යුතු නැහැ කියන හැඟීම තුළින් පින්නතුනේ අපි යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ඕනේ මේ නීවරණයේ දිස, විචිකිච්ඡාව දිස. විචිකිච්ඡාව කියන්නේ සැකය. ඒ නිසා පින්නතුනේ නාම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමුපස්සාම අනුප්පන්නම් වා විචිකිච්ඡා නූපාජ්ජති. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා විචිකිච්ඡාව උපන්නේ නැති විදියට තියෙන්න එකම ධර්මය මන් දන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ නිසා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන කාරණා දෙක පින්නතුනි ඉතාම වැදගත් වෙනවා විචිකිච්ඡාව නසන්ට. මේ විචිකිච්ඡාව පිළිබඳ කතා කරද්දී අපේ සම්පූර්ණම භාවනාව ඇනහිටලා ඒක කඩාකප්පල් වෙලා අපි අතරමං වෙච්ච අවස්ථාවක් මේක. සමහර යෝගීන් තමන් ඉන්න ස්ථානයෙන් පිට වෙලා යනවා. අපි අහලා තියෙනවා සමහර අය ඉන්නවා යෝගාවචරයෙන් තමන්ගේ ගෙදරිනුත් පිට වෙලා යන්න හදන. මේක ආපු වෙලාවට පින්නතුනි විචිකිච්ඡාවක් පහළ වෙලා තියෙනවා. මගේ సంతානේ මේ විචිකිච්ඡාවක් තියෙන්නේ කියලා ඒ දෙසට හිතේ වාගෙන ඒක හඳුනා ගන්නවා නම් තරහවක් පෙන්වන්නේ නැත්තම් පින්නතුනි අපි ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්තව බලනවා නම් විචිකිච්ඡාව ප්‍රහේණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ නිවර්ණ ගැන සඳහන් කරනකොට නිවර්ණහය භාවනාවට බාධිකයක් වගේම නිවර්ණහය ධර්ම අවබෝධයට උපකාරයක් බවත් දැනගන්න ඕනේ. මේ නිවර්ණ ගැන කතා කරද්දී මේ විචිකිච්ඡාව ආදී ඇතිවෙන්නත්, මේ කාමච්ඡන්දය ඇතිවෙන්නත්, මේ ව්‍යාපාදයේ ඇතිවෙන්නත් පින්නතුනි විශාල හේතුවක් තියෙනවා. මේ හේතුව ගැන බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා වෙනත් සූත්‍රයක. ඒ සූත්‍රයේ කියන හැටියට පින්නතුනි අසුතවතෝ භික්කවේ පුතුජනස්ස උපජ්ජති සුඛං සෝන ඉතිපටි සංචික්කති. මේ අසුතවත් කියන්නේ යමක් දැන අසා දැනගෙන නැති, ඒ කියන්නේ බෞසුතකමක් නැති, ධර්මයක් ගැන නොදන්න මේ පෘථග්ජන පුද්ගලයාට සුඛ වේදනාවක් ඇති වෙනවා, සුඛයක් ඇති වෙනවා. මේ සුඛයක් ඇති වුණාම මෙයා නුවණින් මේක දිහා බලන්නේ නැහැ. න ඉතිපටි සංචික්කති uppannam ko me idam sukam panchako aniccam dukkam viparinama dhammanti yata bhutan nappajanati. සුඛයක් ඇති වුණාම මේ අසුතවත් පෘථග්ජනයා මේ ඇතිවෙච්ච සුඛය යෝනිසෝ මානසිකාරයෙන් බලමින් මේ අනිත්‍යයි මේ දුකයි මේ වෙනස් වෙන ධර්මතාවයක් කියලා නුවණින් බලන්නේ නැහැ. ඒ වගේම පින්නතුනි මේ අසුතවත් පුතග්ජනයාට උපදිනා සුඛං වේදනා, මේ සුඛ වේදනාවේදී පින්නතුනි මෙයා මේ ධර්මතාවය දෙස නොබලන නිසා මොහුට ඇති වෙන්නේ මේ පිළිබඳ ආසාව. ඒ වගේම අසුතවත් පුතග්ජනයාට උපජ්ජති දුක්ඛං සෝන ඉතිපටි සංචික්කති uppanno kome idan dukkhang tanchako aniccam dukkham viparinama dhammanti yata bhutan appajanati. එතකොට අසුතවත් පුතග්ජනයාට දුකක් ඇති වුණා නම් මේ දුකත් මේ විපරිණාම ධර්මයක්, මේක දුකක්මයි, මේ දුක දුකක්මයි, මේක අනිත්‍යයි, මේක වෙනස් වෙන දෙයක් කියලා ඔහු නුවණින් බලන්නේ නැහැ. ඒ දෙකම කරන්නේ නැහැ. සුඛයක් හම්ුණත් ඔහු බලන්නේ නැහැ මේක වෙනස් වෙන දෙයක් කියලා. දුකක් ලැබුණත් ඔහු බලන්නේ නැහැ මේක වෙනස් වෙනවා කියලා. ඒ නිසා ඔහුට සිදුවෙනවා පින්නතුනි මේ අවස්ථාවේදී මෙන්න මේ සුඛයත් මේ දුකත් දෙකටම ඔහු යට වෙනවා. ඒ නිසා සස්ස සුඛම්පි චිත්තම් පරියාදාය තිත්තති දුක්ඛම්පි චිත්තම් පරියාදාය තිත්තති. ඔහුගේ සිත මේ දුකෙනුත් මැඩගන්නවා, ඒ වගේම සුඛේනුත් මැඩගන්නවා. මොකද ඔහු යෝනිසෝ මනසිකාරයෙන් බැලුවේ නැහැ
අනිච්ච දුක විපරිණාම ධර්මතාවයක් මේ මට ඇති වෙන සුඛය ඒ වගේම මට ඇති වෙන මේ දුක මේක විපරිණාම ධර්මතාවයක් කියලා හො නුවණින් බැලුවේ නෑ ඒ නිසා පින්නතුනි සුඛංච අනුරුජ්ජති දුක්ඛේච පටි විරුජ්ජති මෙන්න මේ කෙනා සෝ උප්පන්නං සුඛං අනුරුජ්ජති ඔහුට ඉපදුන මේ දුක හි ඇලෙනවා පින්නතුනේ නන්දනය කරනවා මේක හොඳයි කියලා ගන්නවා දුක්ඛේ පටි විරුජ්ජති තමන්ට ලැබිච්ච දුකේ පින්නතුනි ගැටෙනවා යෝ ඒවං අනුරුද්ධ විරෝධ සම්පන්නෝ න පරිමුච්ඡති ජාතිය ජරාය මරණේ ශෝකේ පරිදේවි දුක්ඛේ දෝමනස්සේ උපායාසී මේ විදියට අනුරෝධ විරෝධ කියන ඇලීම් ගැටීම් දෙකෙන් යතුව පුද්ගලයා පින්නතුනි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ දුක් වලින් මිදෙන්නේ නැහැ න පරිමුච්ඡති දුක්ඛස්මාති දුකෙන් කවදාක්වත් ඔහු මිදෙන්නේ නැහැ ඒ නිසා පින්නතුනි සුතවත් පුතග්ජනයා සුතවත් ආර්ය ශාවකයා මීට වඩා වෙනස් පුද්ගලෙයි සුතවතෝ කෝ භික්කවේ ආර්ය ශාවකස්ස උපජ්ජති සුඛං සෝ इति පටි සංචික්කති උප්පන්නං කෝ මේ ඉදං සුඛං පංචකෝ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මන්ති යතා භූතං පජානා ඒ වගේම පින්නතුනි සුතවතෝ කියන්නේ අපි දන උගත් ධර්මයේ දන්න අසහා ඇති සුතවත් මේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ ආර්යත්වය ගැනීම පිණිස පෙළ ගැසෙන ශ්‍රාවකයා ආර්ය භාවයේ පිණිස කටයුතු කරන භාවනා යෝගීව හිටින සිල් රකින්න තැනැත්තා ආර්ය ශ්‍රාවකේ ඒ නිසා ආර්ය ශ්‍රාවකයාට මේ විදිහේ දුක් ශෝකය සුඛයක් ඇති වුණා නම් පින්නතුනි ඉතිපටි සංචික්කති ඔව් මෙන්න මේ විදිහට කල්පනා කරනවා උපන්නංකෝ මේ ඉදං සුඛං මට මේ සුඛයක් ඉපදිලා තිබෙනවා තංචකෝ අනිච්ඡං දුක්ඛං විපරණාම ධම්මන්ති යතා භූතං පජානාති අන්න ඒක දුකක් ඒ වගේම මේක වෙනස් වෙන දෙයක් ඒ වගේම මේක අනිත්‍ය දෙයක් කියලා යතා භූතං පජානාති ඇතිසැටියෙන් දැනගන්නවා පින්නතුනි ඒ නිසා පින්නතුනි උපජ්ජති දුක්ඛං සෝයිති පටි සංචික්කති උප්පන්නං කෝමීතං දුක්ඛන්ති තංචකෝ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මන්ති යතා භූතං පජානාති ඔහුට දුකක් ඇති වුණත් පින්නතුනි ආර්ය ශ්‍රාවකයා කම්පා වෙන්නේ නැහැ ඒ නිසා ආර්ය ශ්‍රාවකයා ඒ දුක දැකලා ඒ දුක නිසා න පටි විරුජ්ජති විපරිණාම ඒ කියන්නේ තස්ස සුකම්පි චිත්තන්න පරිදාය තිත්තති දුක්ඛම්පි චිත්තන්න පරිදාය තිත්තති ඔහුට මේ සුඛේවත් මේ දුකවත් පින්නතුනේ ඔහුව මැඩගන්නේ නැහැ සෝප්පන්නං සුඛං නානුරුජ්ජති දුක්ඛේන පටි විරුජ්ජති ඔහුට උපන් සුඛේ හේව ඇලෙන්නෙත් නැහැ උපන් දුකේ ගැටෙන්නෙත් නැහැ පින්නතුනි ඒ නිසා සෝ ඒවං අනුරෝධ විරෝධ විපහිනෝ පරිමුච්ඡති ජාත්‍ය ජරාය මරණේ ශෝකේ පරිදේව දුක්ඛේ දෝමනස්සේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි ඒ නිසා පින්නතුනි සුතවත් පුතග්ජන සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ඉපදුනා වූ මේ සුඛේත් මේ ඉපදුනා වූ මේ දුකෙත් පින්නතුනි ඇලෙන්නෙත් නැත් ගැටෙන්නෙත් නැ ඒ ආකාරයෙන් අවිරෝධ විරෝධ විප්පහීනෝ පරිමුච්ඡති ජාතිය ජරාය මරණි ජාති ජරා මරණයන්ගෙන් ඔහු මිදෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙනවා උපායාසය කියන දැඩි වෙහසෙන් මිදෙනවා වූ සම්පූර්ණම සංසාර දුකෙන් මිදෙනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ දේශනා කළ වදාළි. ඒ නිසා පින්නතුනි අපි මේ වෙලාවේ මේ දේශනා කරන්නට යෙදුණු මේ නීවරණය පිළිබඳ ධර්මතාවයන් අපි හොඳින් මෙනෙහි කරන්න ඕන. අපි නීවරණයන් පිළිබඳව කතා කරනකොට අපි මුලින්ම සඳහන් කළේ කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ පින්නතුනි නෙක්ඛම්ම සංකල්පයට ප්‍රතිවිරුද්ධ දෙයක්. අපි මේ භාවනා යෝගී වෙන්නේ කුමක් සඳහාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම සඳහා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ නෙක්ඛම්ම සංකප්ප සම්මා සංකප්ප. සම්මා සංකප්පයේ සඳහන් වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ සංකල්පනා තුන. එතකොට පින්නතුනි ව්‍යාපාදයේ මෙතන තියෙනවා තීන මිද්‍යාවක් හැටියට. ඒ වගේම කාමච්ඡන්දයේ මෙතන තියෙනවා
නීවරණයක් හැටියට. එතකොට මේ නීවරණ දෙක නිසා කුමක්ද සිදුවෙන්නේ? හිංසා සිතුවිලිත් හිතේ පහළ ගන්නවා, පහළ වෙනවා පින්නතුනි. කාම ඡන්දය නිසා සමහර විට හිංසා සිතුවිලි පහළ වෙනවා, ව්‍යාපාදයට පාර කැපෙනවා. ඒ නිසා මේ කාම ඡන්දයත් ව්‍යාපාදයට කියන මේ නීවරණ දෙක පින්නතුනි අපේ සම්මා සංකප්පයට පටහැනි. ඒ නිසා අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න තියෙන ප්‍රධාන බාධාවක් වෙනවා මෙන්න මේ කාරණේ. ඒ වගේම තීන මිද්දේ පින්නතුනි අපිට අවහිර කරනවා. තීන මිද්දේ අවහිර කරනකොට හේතු වෙන්නේ අපිට සම්මා වායාම. මේ සම්මා වායාම කියන කාරණේ ඉතාම වැදගත්. උත්සාහය යහපත් උත්සාහය. මේ උත්සාහයට බාධක කරනවා තීන මිද්දේ. එහෙමනම් අපිට සම්මා වායාම කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒ වගේම මිසු සම්මා වායාම වගේම සම්මා සති. මේ සතිය තියෙනවා නම් පින්නතුනි මේ උද්දච්ච කුක්කුච්චය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පින්නොන්තු විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ සතියෙන් ඉන්ට සම්මා සතිය වඩන්න ඕනේ. සම්මා සතිය නැත්තම් පින්නතුනි මේ සියලු දේම ගිලා බහිනවා, කඩා වැටෙනවා. එනිසා සම්මා සතිය අපි වඩනවා නම් සතියට සාපේක්ෂව කුමක්ද සිටුවෙන්නේ? වීරිය තියෙන්න ඕනේ සතියට සාපේක්ෂව. වීරිය තියෙන්න ඕනේ විරියට සාපේක්ෂව පින්නතුනි සමාධිය වැඩෙන්න ඕනේ. එනිසා සද්ධාව මුල් කරගත්තා සම්මා දිට්ඨියක් අපිට තිබුණා. සම්මා දිට්ඨිය නිසා තමයි පින්නතුනි අපි අද මෙතෙන්ට ආවේ. සම්මා දිට්ඨියෙන් අපි ආරම්භ කළා, මෙලොව අපි පාර ගත්තා, සුඛ දුක්ඛ අපි පිළිගන්නවා, අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගන්නවා, ඒ වගේම අපි නිර්වාණක් තියෙන බව පිළිගන්නවා, ඒ වගේම පරලෝක මේ ලෝකේ තියෙන බව අපි පිළිගන්න නිසා අපිට සම්මා දිට්ඨියක් තියෙනවා. සම්මා දිට්ඨිය නිසා අපි මේ කාමනට පිළිපන්නා. ඒ වගේම පින්නතුනි සම්මා සංකප්පය, නෙක්ඛම්ම සංකප්පය තමයි අද මේ සිල් සමාදන් වෙලා මේ වගේ ආරණ්‍ය ගත වෙලායි මේ භාවනා යෝගී වෙන්නේ. කාම ලෝකයෙන් නැත් වෙලා කාම වස්තුන් බැහැර කරලා නිර්නයිෂ්ක්‍රමයේ ඉඳලා මේ මොහොතේ ඉන්නේ. ඒ නිසා නෙක්ඛම්ම සංකප්පයේදී මේ අවස්ථාවේ, ඒ වගේම මෛත්‍රී චේතනාව, ඒ වගේම අපි ගැඹුරු දහම් වලට මෙහි කරන්නේ, අපි සීයෙන් ඉන්නේ, අපි සමාධි වඩන්නේ. ඒ නිසා අවස්ථාවක් නැහැ ව්‍යාපාදයට. ඒ නිසා අවස්ථාවක් නැහැ හිංසා සිටිවිලට. එනවා සම්මා සංකප්පයත් අපි වඩනවා මේ වෙලාවේ පින්නතුනි. ඒ වගේම අපි අද අෂ්ටාංගික උපෝසත සීලයක් සමාදන් වෙලා තියෙනවා. අෂ්ටාංගික උපෝසත සීලය සමාදන් වෙනකොට පින්නතුනි අපි පාණාතිපාතා පටිවිරතා කියන තැනම පින්නතුනි මෙත්තා චේතෝ විමුක්තිය තියෙනවා. ඒ නිසා මෙත්තා චේතෝ විමුක්තිය වැඩෙනවා මේ සීලය ආශ්‍රිත කරගෙන. ඒ වගේම අපේ තියෙනවා පින්නතුනි ඊළඟට දෙවෙනි කාරණේ හැටියට අපි අදින්නා දාණයෙන් වැළකීලා තියෙනවා. අපිට එතන කරුණාව තියෙනවා පින්නතුනි. කරුණාව නැත්තම් අනුන්ගේ දෙයක් අපි ගන්නවා, අනුන්ට රිදවන්නේ නැහැ. අපි ඒ නිසා කරුණාව තියෙනවා, අබ්‍රහ්මචර්යාව තියෙනවා පින්නතුනි. ඒ නිසා අපි කාම ලෝකයේ නැතනත් ඈත් වෙනවා. ඒ නිසා අපිට සංකප්පයේ වැඩෙනවා සම්මා සංකප්පයක් හැටියට, නෙක්ඛම්ම සංකප්පයේ වැඩෙනවා. ඊළඟට පින්නතුනි අපේ දැන් මේ සීලය සම්පූර්ණ වෙනකොට සම්මා වාචා කියනකොට අපි බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරස වචන කියන්නේ නැහැ. මේ භාවනා යෝගී පිරිස හිස්වදන් දොඩමින් තෙපුල් කරමින් ඉන්නේ නැහැ, ඕපා දූප කියන්නේ නැහැ, ඇයි හොඳයි කතා කර කර කාලය නාස්ති කරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි අපිට තියෙනවා පින්නතුනි අපේ හතරවෙනි කාරණේ හැටි සීලයේ සඳහන් වෙනවා අව්‍යාපාදයක් නැහැ. ඒ වගේම අපේ සිතේ පිළිබඳ සම්මා වාචා කියනකොට පරුස වචන කීමකුත් නැහැ, හිස් වචන කීමකුත් නැහැ. ඒ නිසා පින්නතුනි අපි සම්මා වාචා කියන කාරණියත් අපේ සම්පූර්ණ වෙනවා. ඒ වගේම සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම නිසා මේ අවස්ථාවේදී මේ සියලු දෙනාම සම්මා කම්මන්තේ කියන අරහෂ්ඨාංගික මාර්ගයේ වඩමින් ඉන්නවා. ඒ වගේම මේ සීලය රකින්නත්, මේ වගේ තැන්පත්ව භාවනා යෝගී වෙන්නත්, මේ වගේ හුදකලා වෙන්නත් වීරියක් ඕනේ, වෑයමක් ඕනේ. නිසා සම්මා වායාමත් පින්නතුනි වඩමින් සිටින්නේ. මෙන්න මේ සම්මා වායාමත්, ඒ වගේම සීලයත් නිසා සම්මා කම්මන්ත සම්මා වාචා කියන කරුණුත් නිසා පින්නතුනි සමාධිය ඇති වෙනවා. සම්මා සමාධියට සම්මා සතිය උපකාර වෙනවා. මේ සියල්ලම ඔබ වඩන්නේ සම්මා සතිය පිහිටලයි. සම්මා සතිය නිසා පින්නතුනි අපිට පුළුවන්කම වෙනවා සම්මා සමාධි සංඛ්‍යාතේ
අර්පණා සමාධි එහෙම නැත්නම් උපචාර සමාධි ලබා ගැනීමට. ඒ නිසා ඔබ සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ මේ මොහොතේ අපි සම්මා සමාධි පරායනව සිටින පිරිසක් මේ යන්නේ. සම්මා සමාධියේ හරියට ඇති වුණොත් පින්නතුනි ෂණයකදී බොහෝ පින්නතුට ඒ අවස්ථාවේදීම ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධයලා නිවන් පසක් කරන්නත් හැකියාව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පමණක් මේ ඊට පසුභාගයේ පවා බොහෝ යෝගීන්ට යෝග අවචරයන්ට ගිහි පැවිදි මේ පින්නතුන්ට පින්නතුනේ හැකිය වුණා මේ සක්මන් කිරීමකින්. එහෙම නැත්නම් යම්පිසි කර්මස්ථානයකින් සමාධිය වඩා ගන්නා ෂණයකින්ම ධර්ම අවබෝධය කරන්ට. ඒ වගේම සමහර අයට පුළුවන් වුණා දහම් පදයක් අහනකොට ධර්ම අවබෝධ කරන්න බුදුරජාන් වහන්සේ වැඩ සිටින කාලයේදී. නමුත් අද පින්නතුනි අපි සමාධිය මතමයි රඳා පවතින්නේ. යම් අවස්ථාවක සමාධියක් ඇති වුණා නම් ඒ මොහොතේම බොහෝ විට සිත යොමු කළා නම් යෝනිසෝ මනසිකාරයෙන් බැලුවා නම් පින්නතුනි අපිට ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් ඇති වෙනවා. ඒ නිසා ආනන්ද මහා තෙරුන් වහන්සේදා මුළු ධර්මයේ දන්න තෙරුන් වහන්සේ නමක් මුළු රාත්‍රියේ කාලයේ පුරා විපස්සනා වේදි මින් උත්සාහ කළා කොතෙක් වීර්යය වැඩුවත් උන්වහන්සේට පුළුවන්කම ලැබුණේ නැහැ රහත් බෝධිය ලබා ගන්නට. නමුත් කායික වීඩාව නිසා පින්නතුනි පීඩාවෙන් පෙළෙනකොට කායේ සුඛය නැති නිසා පස්සද්ධිය නැති නිසා සමාධිය අහිමි වුණා. සමාධිය නැති නිසා කය සතුපවා ගන්න ඇඳේ වැතිනකොට ඇතිවෙච්ච සුඛය තුලින් නැති වුණා පස්සද්ධිය. පස්සද්ධි සුඛ තුලින් පුදු සමාධි සංඛ්‍යාතව උතුම් වූ අජරාමර අමා මහ නිවන් සාක්ෂාත් කරන්න උන්වහන්සේට ඇති වුණා හැකි වුණා. ඒ නිසා මේ සියලු දෙනාට මේ සමාධි පරායනව නිබ්බාන නින්නෝ නිබ්බාන පෝනෝ නිබ්බාන පරියෝසානෝ කියලා අපේ සිත නිවන්තම නඹුරු කරගෙන ඒ දෙසට හැරිලා මේ කරන සමාධි වැඩිම තුලින් ඔබ සියලු දෙනාට උතුම් වූ අජරාමර අමා මහ නිවන් සබා ගැනීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා කිය මේ ධර්ම දේශනාව නවත්තුමු. මොනවාද මේ කියපු ධර්ම දේශනාව ගැන අසන්න ප්‍රශ්නෙම තියෙනවා නම් උද්දච්ච කුක්කුච්ච. ඔව් අරතිය අපි අදි කුසල ධර්මයේ නොඇලී අදි කුසල ධම් කියනකොට අදි සීල අදි චිත්ත අදි පඤ්ඤ අපි සමාධියක් වඩාගෙන විපස්සනාවේ යෙදෙනවා නම් එතන තියෙන්නේ අදි පඤ්ඤා. එතනත් එතකොට අරතිය කියන්නේ ඒවැ නොයෙලීම. එතකොට අපි අරතියෙන් මිදිලා. ඒ වගේම අපි විවේකයට කැමති නැත්නම් අපි සමාධි වඩනවා. සමාධි වඩන්නට අපි සීලය රකින්න ඕනේ. සීලයට අපි ඒ තරම් උනන්දුවක් නැත්නම් සීලයේ කිනෝට සතර සංවර සීලයක් තියෙන්න ඕනේ. මොකද ඉන්ද්‍රිය සංවර සීලය ඉතාම වැදගත්. ඉන්ද්‍රිය සංවර සීලය නැතුව අපි සාමාන්‍යයෙන් අපි සඳහන් කරන්නේ පාතිමොක්ක සංවර සීලය කියන්නේ සංඝයා වහන්සේගේ සීලය. ඊළඟට සාමරේද දස සීලය සහ සීකියා 75. ඊළඟට දස සීලය උපෝසත ගහට දස සීලය. ඊළඟට උපෝසත අටංග සීලය. මෙත්තා චේතෝ විමුක්ති නවාංග සීල මේ විදිය සීල් තියෙනවා. මේ සීල් වල සමාදන් වුණාට ඒවා ගැන එතරම් උනන්දුවක් නැතුව ඉන්නවනම් එයාගේ සීලේ සම්පදාව එතරම් උසස් නෑ. අදි සීලයක් නෙවෙයි. ඒ නිසා අපි අදි සීලයේ ඉන්නත් ඕනේ. අදි චිත්තයට එන්න ඕනේ. අදි චිත්තය කියන්නේ සමාධිය. අදි චිත්තයේ උච්චම අවස්ථාව ඥාන සමාධිය. අදි චිත්තයේ උපරිම සමාධියක් හැටියට උපචාර සමාධියත් ගන්න. එතකොට අපි ඒවැ ඇලිලා ඉන්නවා. නෑලීම තමයි එතන අරති. ඊළඟට විවේකය. දැන් අපි හිතුවොත් මේ වෙලාවේ දැන් අපිට ඇති මං යන්න ඕන. ගෙදර යන්න. එතකොට විවේකයට කැමති නෑ. හුදකලාවට කැමති නෑ. අනේ ඒක තමයි එතන අරති. ඊළඟ කාරණේ උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ හිසේ විතිරුණුකම. හිත තමන්ට අවශ්‍ය අරමුණට ගන්න බැරි නම් දෛනික කටයුතු කළ යෙදෙන කෙනෙකුට ඒක හරියට කරගන්න හිත එකලස් නැත්තම් එතන උද්දච්චය තියෙනවා. එතකොට කුක්කුච්චය කියලා කියන්නේ හිත
විපිලිසර වෙනවා. කුකුස් කරනවා කියලා කියන්නේ අපි හැමතිස්සෙම පසුතැවෙනවා. කුකුච්ච. ඒ කුකුච්ච නිසා අපි හිත නිතරම අනේ මේ දේ කරන්න බැරි වුණානේ, මේක මෙයාට දෙන්න බැරි වුණානේ කියලා පසුතැවෙන නොකල හොඳ හිතලා. ඒ වගේම කරපු වැරදි හිතලා තමන් දුක් වෙනවා. ඒකට කියනවා විපිලිසර වෙනවා. ඒක තමයි කුකුච්ච. කාලේ පහයි තියෙන කල්ද තියෙන්නේ? නැත්තම් ඒ ඉස්සෙල්ලා අපි නවත්තනවද? හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ, මේ ප්‍රශ්නේ නම් වහන්සේ ස්වාමීන් වහන්සේ කරපු මේ ධර්මදේශනාවට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මගේ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ, ඒ ප්‍රථම ධානයේ ඉඳලා ඒ ද්විතීයික ධානයට යනකොට කළ යුතු වැඩකටයුතු මොනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. ප්‍රථම ධානයට පත් වුණ කෙනා ද්විතීයික ධානයට යන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රථම ධානයට පත් වුණා කියලා දැනගන්නේ තමන් භාවනා යෝගී වෙ ඉන්නකොට යම් වෙලාවක් සිත අතීත අනාගත ස්වභාවයෙන් නොගිහින් තමන් එකම අරමුණක ඉන්නෝ. ඒ වෙලාවට ආනාපාන සතියක් නැහැ. ඒක සංසිඳිලා වගේ. ඒ වගේම තමන්ගේ ඇස මේ ඉන්ද්‍රියයන් ඇඟටත් ඒ වගේම ශබ්දත් විශේෂයෙන් නැහෙන තරමට යටපත් වෙලා බොහෝ විට නැතුව. ඒ වගේම තමන්ට මහ පොළවේද ඉන්නේ කොහෙද ඉන්නේ කියන තත්වයක් තමන් දන්නේ. කයේ දැනීමක් නැති තත්වයක්. ඒ වගේම ඊටාම ප්‍රභාස්වර ආලෝකයක් තුල තමන් ඉන්නේ. මේ විදිහට පැය එකමාරක් විතර තත්වයක වුණොත් තමයි ප්‍රථම ධානී ස්ථිර වුණා කියලා දැනගන්නේ. ඒ කියන්නේ අපි ධානයකට සමාදිනවා පළවෙනි වතාවට අරමුණේ විනාඩි 10ක් වුණා. සාමාන්‍ය එළියක් තියෙනවා. ඒ එළියෙන් තමයි වහගෙන ඉන්නේ. ඒකෝට දන්නවා මේ වෙනසක් වෙලා ඉන්නේ. ඒකට කොටු වෙලා. නමුත් ඒකදී සද්දත් ඇෙනවා ස්පර්ශත් යන හුඟක් අඩුයි. නමුත් ඊටත් වඩා වෙලාවක් එහෙම ඉන්නකොට අර එළිය තව තව පැහැදිලිව සුදු පාටින් බබලන. ඒ බබලන එළියෙන් තමන් වැහෙන්නේ. යම් වෙලාවක මේ සමාධියට බාධාවක් වුණා නම් මේ එළිය ඈතට යනවා. ඒතකොට තමන් ඒකෙන් මිදුණා. ආයෙත් ඒකට යනවා ටිකක් වෙලා එළිය දිහා හිත මේ ආනාපානෙට හිත දුබුත් ඒකට යනවා. එහෙම නැත්නම් එළිය දිහාම බැලුවත් යනවා සමහර වෙලාවට. බොහෝ විට අපි කරන්නේ ඒක ඈතට ගියොත් එහෙ නොබලා අපි ආනාපානෙට ආපහු එනවා. මේ විදිහට ගිහින් හොඳටම සුදු එළිය තුල බෑ එකමාරක් විතර ඉන්නකොට ඒක ටික ටික රන්වම් පැහැටපත් වෙනවා. අන්නේ එළිය තමයි ධානයක හොඳම தත්ති. ඒ වෙලාවටපත් වුණා කියලා ධානයක් ස්ථිර නැහැ. ඒ වගේ தත්වක පැය එකමාරක් විතර එකවර ඉන්න බෑ. විනාඩි ගානකින් නැතු වෙනවා. ආයත ආසනයකදී ඊට වැඩි වෙනවා. තව ආසනයකදී තව වැඩි වෙනවා. ඉබේටමයි මිදෙන්නේ. කොහොම ගිහින් පැය එකමාරක් විතර එක මාසනයක් තුල අර රන්වම් පැහැති එළිය තුල ඉන්න පුළුවන් වෙලා ඒකේ මිදිච්ච වෙලාවට ඒ එළිය තමන් ඉස්සරහාගේ මෙන්න මේ වගේ හිටියොත් රවුමක් හැටියට ඒක තමයි ප්‍රතිභාග නිමිති. ඔය පිළිම වහන්සේලාගේ හිස පිටිපස්සේ තියෙන්නේ ඔය සමාධි ආලෝකය තමයි පෙන්වන්නේ ප්‍රතිභාග නිමිති. මගේ මතේ. නැත්තම් වෙන දෙයක් නෑ එහෙම. එතකොට ඒක නැවත තමන්ට සමාධියක් ඕනේ නම් මේක දිහා බලලා ඒක මැද්දට හිත යොමු කරලා අදිෂ්ඨාන කළොත් තමයි නැවත මේකේ. අන්න එහෙම තමන්ටේ පැය කහමාරක් විතරේ රන්වම් පැහැටි එළියටපත් වෙලා ඉඳලා ඒකෙන් මිදුණට පස්සේ
ඒ මොහොතෙම එතන ඉඳගෙනම අදිෂ්ඨාන කරන්න ඕනේ ඇස් අරින් නැතුව මා මේ සමාධියට නැවත විනාඩියකට සම වදින්වා කියලා. කියලා අර පටිභාග නිමිත්ත දිහා බලන. එතකොට ටිකකින් ඒ පටිභාග නිමිත්ත එකපාරට ටික ටික විසිරිලා තමන්ව වහගන්නවා ඇවිල්ලා ඇදගන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම ඒක ඒ ආලෝකයෙන් වැහෙනවා. දැන් ධානයේ තුල එහෙම මිනිත්තුවක් විතර යනකොට දැන් පළවෙනි වතාවට මේ කරන්නේ. නැවත ආපහු යනවා ඒක ඇත් වෙනවා තමන් මෙහාට වෙනවා. මොකද මිනිත්තුවක් අදිෂ්ඨාන කරපු නිසා. මිනිත්තුවක් අදිෂ්ඨාන නොකර ගියා නම් ඒක යාට ඕන වෙලාවක් තිබිලා තමයි මෑත් වෙන්නේ. දැන් අපි වශීතාවයේ කරගන්න ඕනේ ඊගාවෙකට යන්නේ. දැන් නැවතත් අදිෂ්ඨාන කරනවා මිනිත්තුවක් සමවදින්වා. එතකොට යනවා ඒක. ඔහොම 25ක් තියක් කරලා විනාඩි 2ක් 3ක් 5ක් 10ක් වශයෙන් දීර්ඝ කරනවා. පස්සේ එතනින් අමාරුනේ නැගිටිනවනේ. නැගිටලා දෙවෙනි වතාවට අපි එතනට ගියාම අපි අදිෂ්ඨාන කරනවා කෙලින්ම විනාඩි 5ක් සිටින්වා කියලා. මොකද හේතුව? නොකර අදිෂ්ඨාන නොකර අපි දැන් යන්න බෑ වචී කරලා නිසා. තොර අදිෂ්ඨාන කරපුවාම අනපානෙට හිත දාපු ගමන් මේක මතුවෙනවා. මේක මතුවෙච්ච ගමන් අපි ඒකට හිත යොමු කරලා අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරපුවාම ඒක ඇතුළට යනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා විසිරලා වහගන්න ලෝකයක් වෙනවා. ඒක තමයි රූප ලෝකය. දැන් ඒ රූප தත්ත්වයට රූපාවචර தත්ත්වෙ දැන් ඉන්නවා. ඉතින් මේ විදිහට තමන් ප්‍රගුණ කරන්න ඕනේ පැයක්ද දෙකක්ද ඉන්න පුළුවන් වෙලාව. ටික ටික කාලය වැඩි කරනවා. එහෙම තමන්ට දැන් ඇති කියලා හිතෙනකොට තමයි අපි දෙවෙනි ධානයට අදිෂ්ඨාන කරන්නේ. ඒක ඉස්සෙල්ලා අපිට තියෙන වැඩක් කරන්න. විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකග්ගතා කියන ඥානංග අපි දැක්කද? ඒ නිසා අපිට ඉතාමත්ම හොඳ දේ තමයි ඥානයකටපත් වෙලා සෑහෙන වෙලාවක් ඉඳලා නැගිට්ටාම දැන් මට මේ ප්‍රථම ධානයේ ඇති හොඳට කාලයක් වුණා කියලා සනිටුවන් වුණාම ඒකෙන් නැගී හිටියට පස්සේ ඉබේට පළවෙනි වතාවට කියනවා හදවත දිහා බලන්න කියලා හිතේ. හිතෙන් හදවත දිහා බලලා ඥානාංග ප්‍රකට වේවා කියලා අදිෂ්ඨාන කරන්න කියලා. එතකොට මේ වගේම ආලෝකයක් තමන්ගේ හදවත තුලින් තමන්ට පෙනිලා ඒක තුල අර ඥානාංග ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට විනා තප්පර ගණනක් දැකලා ඇති වුණාට පස්සේ තමයි මෙතන ඉඳලා තමයි අපි අර විනාඩියේ ඉඳලා අදිෂ්ඨාන කරන්නේ. දැන් අපි පැයක් ඉන්න පුළුවන් නැත්නම් දෙකක් ඉන්න පුළුවන් කියලා තේරුණාට පස්සේ දැන් අපි දෙවෙනි එකට යන්න ඕනේ නම් අපි හිතනවා මෙහෙම මේ ප්‍රථම ධානයේ නීවරණෝට ඊටාම ළඟයි. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියනේම නීවරණෝට ළඟ. ඒ විතක්ක ਵਿਚාර නැති ප්‍රීතිසුඛ ඒකග්ගතාවේ විතරක් තිබෙන දෙවෙනි ධානයේ මට ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා අර ප්‍රතිභාග නිමිත්ත දිහා බලන. ඒ වෙලාවේ අපි වෙලාවක් නියම කරන්නේ නැහැ. මොකද අපිට ලැබිලා නැහැ. එතකොට ටිකක් වෙලා ගිහින් ආයිත් එක වෙලාවට මෙයන්නේ නැහැ. සෑහෙන වෙලාවක් ගත වෙලා කුයි වෙලාවකට යනවා. ඒ ගිහාම අර මුලදි වගේ දිග වෙලාවක් ඉන්නේ නැහැ. පළවෙනි එකනේ දෙවෙනි එකනේ. ඒකෙත් කිටි වෙලාවල් ඉඳින්ද එළියට එනවා. එතකොට ආය අදිෂ්ඨාන කරනවා. ඉතින් ඔහොම ගිහින් මේ ආයිත් උසාගෙන ඒකත් අර මුලේක විදිහට ප්‍රගුණ කරලා වශී කරන්න ඕනේ. කොහොම හතරම කරන්න ඕනේ. ඔකේ රහස පළවෙනි ධානයක් ලැබිච්ච පුද්ගලයා ඒක වශී නොකර දෙවෙනි ධානයට අදිෂ්ඨාන කරලා ගියොත් පළවෙනි එකත් වැටෙනවා දෙවෙනි එකත් වැටෙනවා ආයෙත්. අවුරුදු ගානකට ඉන්නද. ඒ නිසා වශීතාවය කියන්නේ මොකක්ද කියලා යෝගාවචරයෙන් කල්ැතු නොදැන හිටියොත් ධ්‍යාන නිකාන්තිය කියන ආසාවටපත් වෙලා ධ්‍යානෙන් පිරිනම. මේ නිසායි කියන්නේ ධ්‍යානයකටපත් වුණාම හරියට ධ්‍යානය කියන්නේ මොකද්ද? දැන් මේකෙන් නැගිටින්න හොඳ කොහොමද? වශීකලෙත් කොහොමද කියන එක දැනගන්න. ඒක තියෙනවා විසුද්ධි මාර්ගයේ තියෙනවා පංච වශිතා කියලා. අංගුත්තර නිකායේ සූත්‍රයක තියෙනවා
අංග 6ක් කියලා. චහි භික්කවේ අංගේ සමන්නාගතෝ භික්කු කියලා. ඒ කියන්නේ ධානයට සමවැදීමේ දක්ෂකම, නැගිටීමේ දක්ෂකම, ධානයේ යම් කාලයක් ඉඳීමේ දක්ෂකම අදිෂ්ඨාන පූර්වකව, ඒ වගේම සම්පහන්සනය කිරීම කියන්නේ සංසිඳීමේ ගුණය වැඩි කර ගැනීමේ දක්ෂකම, ඊළඟට ඒ අරමුණේත් සමවැදීමේ දක්ෂකම වගේම හිතූ හිතූ දහනයන්ට හිතූ හිතූ වෙලාවේ සමවැදීමේ දක්ෂමකින් අභිනිහාරයි. ඒ 6 විසුද්ධි මාර්ගයේ තියෙන්නේ, ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ. විසුද්ධි මාර්ගයේ තියෙන්නේ පංචවසිතා, මුක්තාන වසි, අදිත්‍යාන වසි, සමාපජ්ජන වසි, ආවජ්ජන වසි, පච්චවේක්කන වසි කියලා 5. ඉතින් ඒක තමයි හේතුව. ඉතින් තව එකක් තමයි, දැන් අපි සමාධි වඩනකොට අපි නිවන අරමුණු කරගෙනයි සමාධි වඩන්නේ. අපි නිවන් දකින්නේ සමාධි වඩන්නේ. එහෙම නැතුව අබුද්ධෝත්පාද කාලේ නිවනක් නොදැක සමාධි වඩපු අය තමයි ওই රූප අරූප ලෝකවල ගිහින් උපදින්නේ. දැන් අපි කරන්නේ සමාධි වඩන්නේ කුමක් සඳහා? නිවන සඳහා. ඒ නිසා ඒක කොතන ගියත්, කොයි ආත්මෙට ගියත් කවදාහරි අපිට නිවනටමයි උපකාර වෙන්නේ. සමාධි වඩන යෝගාවචරයෝ පුළුවන් තරම් නිස්සබ්ද වෙන්න ඕනේ. ඔක ගන්නක. ගත්තට පස්සේ යුද්ධ බටයක් වගේ ඉන්නත් පුළුවන්. මොකද එයා වශී කරගෙන තියෙන්නේ. එහෙම නැත්තම් අමාරුයි. ඒ නිසා හැමදිස්සෙම සිහියෙන් ඉන්න ඕනේ, කරන්න ඕනේ කටයුතු. කතා කිරීම සෑහෙන දුරට අඩු කරන්න. කතා කරනවා නම් වචනයක් වචනයක් පාසා සිහියෙන් කතා කරන්න. වේගෙන් සමාධිය වැඩෙනවා. තමන්ගේ අඬ තමන්ට ඇහෙන්න ඕනේ. තමන් කරන වචනේ තමන්ට තේරෙන්න ඕනේ. ඒක උච්චාරණය දැනෙන්න ඕනේ. එහෙම කතා කරනවා නම් තමන්ට සමාධිය ලබා ගන්න පුළුවන්. කරන ක්‍රියා තුලත් ඒ වගේමයි. අපි නිදා ගන්න ගිහිල්ලා ඇඳේ වාඩි වෙනකොට අපි හිතගෙන උන්න මං ඉඳ ගන්න අතරේ හිත තියෙන්න ඕනේ. ඉඳගත්තු මං ඇලවෙන අතරේ හිත තියෙන්න ඕනේ ඇලවි. ඇලවුණු මං දිගෑරෙනකොට ඒ දිගෑරීමට හිත තියෙන්න ඕනේ. ඊට පස්සේ දිගෑරුණු ස්වභාවී ඉරියව්වේ හිතේම නවත්තා. ටිකක් වෙලා යනකොට පුරුදු ආනාපානයට හිතේ. නිදීමේ බලාපොරොත්තුවක් නැතුව සිහියෙන් ඉඳීමේ බලාපොරොත්තුවෙන් තමයි ඇලවෙන්නේ. මෙන්න මේ විදිහට හදිස්සිය තමන්ට කරන්න වැඩ තියෙනවා. හදිස්සිය කරන්න ඕන වෙලාවල් තියෙනවා. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කොච්චර හදිසියෙන් කළත් ඒ හදිසි බව දැනගෙන කරනවා නම්, ඒ හදිසිය තුලත් හිත තියෙනවා නම් සමාධිය වැඩෙනවා. අපි ඉරිසලක් කිව්වද මන්? ඈ සමත සමාධියෙන් විපස්සනාවට හැරෙන්න. දැන් සමත සමාධිය උච්චම තත්ත්වෙනේ අර්පණා සමාධි. අර්පණා සමාධියෙන් නැගී හිටලා අපි දැන් ඒක අපිට වචිතාවයක් තියෙන එකක් නම්, අපිට දැන් විපස්සනාවක් කරන්න ඕනේ නම් ඉස්සල්ලාම කරන්න ඕනේ සමතයෙන් තමන්ට පුරුදු උසස්ම සමාධියට සමවදින්න. ධර්මයේ සඳහන් වෙන හැටියට, යෝගාවචරයන්ගේ අත්දැකීම් වල හැටියට උසස්ම සමාධියක් තියෙන්නේ ඕදාත කසිනේ චතුත්ථ ධාන සමාධිය. ඒක ආනාපාන සමාධියට වඩා බොහොම උසස්. ආනාපාන සමාධිය උනත් තියෙනවා නම් හතරවෙනි ධානයේ යම් ඍෂි කෙනෙකුට එයාට ඕනේ නෑ 1 2 3 කියලා යන්න.
හිතපු ගමන් අත්‍යතුත්ත ධානයට මම සමවදින්මා විනාඩි 5ක් ඉඳින්මා. එච්චරයි. එතකොට ඒකට යනවා. ආනාපානෙට දැන් මුකුත්ම නැහැනේ. ඇස් දෙක පියාගත්තා. එතකොට ඒ යෝගාවචරයාට පුරුදු කෙනාට එයාගේ ඇස් දෙක පියාගත්තාම ඔය එළිය එනවා. එන්නේ නැත්නම් ආනාපානෙ දිහා බල. බලපු ගමන් එනවා. ආවට පස්සේ අර වෙලාවක් අදිෂ්ඨාන කරලා සමහරවෙන් විනාඩි 10ක් විතර අදිෂ්ඨාන කරලා එතකොට නැගී හිටින්නේ විනාඩි 10යි. නැගී හිටියට පස්සේ ඒ ඥාණය මතුවෙනකොට ඒ ආලෝකය තමන්ට හසුරවන්න පුළුවන්. තමන්ව වහගෙන තිබිච්ච ආලෝකය විහිදවන්න පුළුවන් ඕන තැනකට. ඇස් දෙක පියාගෙනම තමන්ගේ ශරීරයට ඒක විහිදුවන. හරවල. එතකොට එතන ඉඳලා අපි මේ ශරීරයේ රූප දිහා බලන්න. රූප නොබලා නාමයට යන්න එපා කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා. හැබැයි ඥානලාභීන්ට ඕනේ නම් විපස්සනා කරන්න පුළුවන් ඥානාංග මෙනෙහි කරලා. එතන ගන්නෙ සුඛ වේදනාව ප්‍රීතිය ඒ දෙක. ප්‍රීති සුඛ තියෙනවා ඥානෙ. ඒක අරගෙන යාට පුළුවන් විපස්සනා කරන්න. නමුත් බොහෝ විට කියන්නේ රූපස්කන්ධය බලන්න. රූපස්කන්ධය බලනකොට මේ ශරීරයේ මේ පරමාණු ස්වභාවය දකින්නකල් මේක දිහා බලන්න. එතකොට අපි ඒක පහසුම ක්‍රමයේ තමයි. ඥානයකින් නැගිට පුද්ගලයාගේ ඥානාලෝකයේ තමන්ගේ ශරීරයට යොමු කරලා ධාතු ලක්ෂණ 12 එකක් පාසා පිළිවෙලින් මෙනෙහි කරගෙන යනවා. අන්නේ මෙනෙහි කරගෙන යනකොට ටික 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 මේ ශරීරය විනිවිද දැකීමේ ශක්තිය උට එනවා. තව තව දියුණු වෙනකොට ඒක බොහෝ විනිවිද දකින. එතකොට ඔහුගේ හිතේ මෙතෙක් වෙලා තිබුණේ ඝණයක් දැන් තියෙන්නේ රූප ගොඩක්. ඒක දිගටම කරන්න ඕනේ රූප පරිග්‍රහය එයා කරනවා. කයේ සාමාන්‍ය තැනකට අපි හිත යොමුලා බැලුවොත් අපිට පේන්නේ කය විතරයි. එයාට ඕනේ නම් කය විතරක් කරලත් ස්ත්‍රියට යන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී බලන්න. උද්‍යබ්බේ ආදී ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ගැඹුරු විදියට ධර්මය අවබෝධ කරන්න ඕන අය එයා ඇහැ දිහත් බලන. කන දිහත් බලන. කය දිහත් බලන. ඉතින් ඒ නිසා එක එක අරමුණු කරගෙන මුල් කරගෙන පහළ වෙන නාමත් ඔහුට අඳුන ගන්න පුළුවන් වෙනවා. ඒ ආකාරයට තමයි ඥානෙන් නැකිටලා කරන්නේ. සමහර අයට ඥානයකට යන්න පෙර උපචාරයකට ගියාට පස්සේ උපචාරය කියන්නේ ධානයේ ඉම ඥානෙ නැගීටිය පුද්ගලයා ඇවිත් නතර වෙන උපචාරය. මොකද ඥානය තුල විපස්සනා කරන්න බෑ. එයාට පාලනයක් නෑ. ඥානෙ නැගිට්ටට පස්සේ උපචාරයට ආවට පස්සේ තමයි එයාට පාලනේ තියෙන්නේ. විනිවිද යන හිතක් තියෙන්නේ. ඥානෙන් පත් වුණ පුද්ගලයාගේ උපචාරය උට භාවිතයි. නෝ පුද්ගලයාට භාවිත නෑ. අවශ්‍ය විදියට හසුරවන්න අමාරු. බොහෝ විට ඇදවැටීම් වෙනස් වීම් තියෙනවා. සමාපත්තියක සමවැදිච්ච පුද්ගලයාට එහෙම නෑ. එතකොට සමහරුන්ට ඒ උපචාරයට ආපු අවස්ථාවේම ඉබේටම වාගේ ශරීරයේ තියෙන ධාතු ලක්ෂණ පේනවා. බලන්න පුළුවන්. ඕනේ නම් බලන්නත් පුළුවන්. සමහර විට ඉබේටත් පේනවා. ඔය අතරතුර තවත් කෙනෙකුට ආනාපාන සතිය තරමක් දුරට බලාගෙන හිත තැම්පත් වෙනකොට අතීත අනාගත වශයෙන් හිත නොගියින් වැඩි විසිරෙන්නේ නැතුව යම් ප්‍රාණයකට එනකොට යාටත් ඉබේට ශරීරයේ තුලින් ඔය සංවේදිතා මත වෙනවා. ඉතින් ඒ උපදින ධාතු ලක්ෂණ එයා තේරුම් ගන්න එකයි තියෙන්නේ. තදවීම නම් තදවීම. මේක පටවි ධාතුයේ ලක්ෂණයක්. මේක ඇති උනේ මෙහෙමයි. එහෙම හිතන්න ගියොත් ඒක භාවනාවක් නෙවෙයි. තද වෙනවා තද වෙනවා. රත් වෙනකොට රත් වෙනවා. පිම්බෙනකොට පිම්බෙනවා. එච්චරයි. ඉතින් සමහර යෝගීන්ට ඔක ඉබේට මතු වෙනවා ඔක්කොම. සමහර යෝගීන්ට අපි හඳුන්වා දෙන්න ඕනේ හිතට. පහසුයේ. ඒ කියන්නේ පටවි ධාතුවේ තියෙනවා තද ගතියක්. ඒකෙම තියෙනවා බුරුල් ගතියක්.
ගොරෝසු ගතියයි සින්දු ගතියයි තියෙනවා. අපි කරන්නේ අපිට මේවා ප්‍රකට වෙන්නේ නැහැ, අපි බලාගෙන ඉන්නවා ඉන්නවා පේන්නේ. දැන් කොහොමද බලන්නේ? ඒ නිසා තද ගතිය දැන් මේ ඉඳගෙන ඉන්නකොට මට තදා තේරෙනවා, මේ පුටුව තදයි. එහෙම නැත්නම් මම මේ අල්ලන් ඉන්න එක මට තදට තේරෙනවා. මම මෙන්න මේක තදයි තදයි කියලා හිතට ගන්නවා. අරගෙන ඒක Tamanට හොඳට වැටෙනකොට හිස මැද්දට හෝ පපුව මැද්දට යොමු කරපුවාම හිත අන්න එතනත් යාට තද පේනවා. ඒක ටික ටික වැඩිලා යම් වෙලාවකදී මුළු ඇඟම වැහෙනවා. ඊට පස්සේ තදයි කියනකොට ඇඟම තදයි. ඊට පස්සේ ආට ඕනේ බුරුල දැනගන්න. ඉබේට මතු නූනෝ. අපි බුරුල හපනවා, තොල හපනවා. එහෙම හිමින් සීර පොඩි කරනවා. අපිට තේරෙනවා බුරුල් කියන සංකල්පය අපි තේරුම් ගත්තා. සමහරුන්ට මේක ඉබේ වෙනවා. දැන් සමහරුන්ට භාවනා කරනකොට මෙහෙන් තද වෙන්නේ නැද්ද? වතුර බින්දුවක් වැටෙනවා තේරෙන්නේ. කුලම් බින්බෙනවා. ඒ ධාතු ලක්ෂණ. නොවෙනවා නම් අපි කොච්චර බලන් වුණත් පේන්නේ නැත්තම් අපි හඳුල්ලා දෙන්න ඕන එක දැනගන්න. ඊට පස්සේ ওই විදියට ධාතු ලක්ෂණ 6 බලන්න. අපිට පේනවා ඇලෙන ගතියක් තියෙනවා මේ හැමතැනම මේ බලන්න ඇලෙනවා. අපි මේකමයි ගන්නෙ ඇලීමට. ආපෝ ධාතු. වැగిරෙනවා කියනකොට අපි කෙල ටිකකින් අපිට දැනගන්න පුළුවන්. පහුවෙනකොට ලේත් ගමන් කරන බව Taman දැනගන්න. ඉබේට සමහරුන්ට ඇත්තටම තේරෙනවා මෙහෙම දාඩිය වැగిරෙනවා. නොවැగిරෙන දේ වැగిරෙනවා වගේ තේරෙනවා. ඒ වගේ හඳුන්ලා දීම ධාතු ලක්ෂණ 12ම හඳුන්ලා දීලා ඒ ධාතු ලක්ෂණ 12 දැන් අපිට පුරුදු. තදයි කියනකොට තදයි. බුරුල් කියනකොට බුරු. ඒක අපි හඳුන්ලා දීලානේ තියෙන්නේ. එතකොට අපි මේ විදිහට පඨවි ධාතුවේ ලක්ෂණ 6යි, ආපෝ ධාතුවේ 2යි, වායෝ ධාතුවේ 2යි තේජෝ ධාතුවේ 2යි මෙහෙම කරගෙන යනකොට දිගටම ශරීරයේ මෙනෙහි කර. දැන් හිත එක සමාධියක නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ මුළු ශරීරයේ අර දැනෙන තැන. සමහරට මුළු ශරීරයම දැනෙනවා, සමහරට මේ කොටසක විතරයි දැනෙන්නේ. අපි මෙහෙම මෙනෙහි කරගෙන දිගටම යනකොට ඒක තුලින් මේ ශරීරයේ විනිවිද දැකීමේ ශක්තිය පහළ වෙනවා. අන්නේ විනිවිද දකිනකොට තමයි එයාට පුළුවන් වෙන්නේ කොටස් 32 හෝ 13 වෙන වශයෙන් දකින්න. ඒ 13 දකිනවා නම් පරමාණු වශයෙන් ඇතිවෙමින් නැතිවෙමින් තමයි දකින්න. නමුත් ඔහුට ඇතිවීම නැතිවීම නෙමෙයි මේ වෙලාවේ ප්‍රකට වෙන්නේ ස්වභාවයෙන්, ඒකේ 13 ස්වභාවයේ විතරයි. නමුත් පහු වෙනකොට ඒකේ දුක, ඒකේ අනිත්‍ය භාවයත් වැටහෙනවා. ඒ විදිහට තමයි විපස්සනාවට යන්නේ. සමහර විට දැන් පිම්බීම හැකිලිම විතරක් කරන අයගේ කරන්නේ උදරයට හිත තියාගෙන ඉන්නවා. ඒ තුලම පිම්බීම හැකිලිම කියන උටිත සමාධි වෙනවා, ඒ තුල ගැලෙනවා. ඒ අතරතුර යම් යම් ස්ථානවල ශරීරයේ ඇති වෙන සංවේදිතාවලට හිත යොමු කරලා බලලා ආපහු එතෙන්ට ගන්න. ඒ විදිහේ දෙයක් තමයි මේ පිම්බීම හැකිලිම තුල තියෙන්නේ. බොහෝ විට මේකේ පාලනයක් තියෙනවා, අරගේ පාලනයක් නැහැ ඉබේට එන්නේ. පුළුවන්. ඇත්තටම උපචාර සමාධිය තමයි විපස්සනා කරන්නේ. උපචාර සමාධියේ පන්නලා ඥාන සමාධියකට ගියොත් වෙන්නේ තමන්ට අවශ්‍ය ඕනම වෙලාවක සමවැදිලා නැගිටලා ඒ ශක්තියෙන් අර උපචාරයට ඇවිල්ලා විපස්සනා කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපි උපචාරයේදී පමණක් අපි එතනින් සෑහීමකටපත් වෙලා අපි විපස්සනාවට හැරුණොත් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ මේකයි, යම් වෙලාවක විපස්සනා කරගෙන යනකොට වෙහස නිසා අර සමාධි ශක්තිය පිරෙනකොට වෙන කරන්න දෙයක් නැහැ කියලා යන්නේ. නමුත් සමාධියක් ඇති කෙනා විපස්සනාව නවත්තලා ඥානෙට සමාදින. සමාදිලා විනාඩි 10ක් 15ක් ඉඳලා නැගිට්ටාම බොහොම විනිවිද දකින ශක්තියක් යාට තියෙනවා නැවත. ඒ නිසා සමාධිමත් පුද්ගලයාට නොනැගිට ඒක ඉඳගෙන කරන්න පුළුවන්. අනිත් එක විනිවිද දැකීමේ ශක්තිය මෙයාට වැඩිම යටවලා.
ඥානෙන් ධානයට උපචාර සමාධිය බලවත්. එකේ ඉන්න උපචාර සමාධියේ බලෙන් ධානයට වඩා දෙවෙනි ධානයේ උපචාර සමාධිය බලවත්. එවනම් හතරවෙනි ධානයට බලවත්. ඒ වගේම සමාපත්තියෙන් සමාපත්තියට වෙනස් වෙනවා. විශේෂයෙන් ඔය ඕදාත කසිනේ තමයි ඉතාමත්ම ප්‍රබලම එක. අනිත් ඒවා නරකයි කියනවා නෙමෙයි. තියෙනවා ඒක. විශේෂයෙන් කසින භාවනාවල සමාපත්තියවල උපචාර සමාධි හුඟක් ප්‍රබලයි ආනාපානටත් වැඩි. නමුත් ආනාපානයෙන් ලබාගෙන ඉදිරියට යන කෙනාට හැම එකම කරන්න පුළුවන්. කසින කරන්න බෑ නිකන්. අමාරුයි. ඒ නිසා තමයි ආනාපාන සතිය හරහා යන්නේ. ස්වාමින්වහන්සේ ප්‍රථම ධානයේදී ආලෝක සංඥාව පහළ වීම අනිවාර්ය අංගයක්ද? ප්‍රථම ධානයේට ආලෝකයේ තියෙනවමයි. මොකද ධානය කියන්නේ ආලෝකයට ඇතුළත් වීම. ඒක පටිභාග නිමිත්තක් නැත්තම් ධානයක් නැහැ. පටිභාග නිමිත්ත කියන්නේ අර සුදු එළිය රන්වන් පාටට දැබලෙන වෙලාවට ඒක ධානයෙන් පිට වුණාම හිටින්නේ තැටියක් වගේ. ඒක මේ වගේ දෙයක්. ඒකයි ඒක. තව මිනිස්සු දෙකක් තියෙනවා. හොඳයි. එහෙනම් අපි නවත්තමු නේද? දැන් අද අපි පින් කරගත්ත හොඟක් දේශනා කරලා පින් කරගන්නවා, ධර්මය අහලා පින් කරගන්නවා, සාකච්ඡා කරලා පින් කරගන්නවා. නං කාලේන ධම්මසමතං ඒතම් මංගලමුත්තං කියනවා. සාකච්ඡා ඒතම් මංගලමුත්තමං කියනවා නේද? ඒ නිසා අපි වාප් පින් රැස් කරගත්තා. මේ පින් අපි ඥාතීන්ට අනුමෝදන් කරමු. ඉතින් භාවනාවේ පින් ඉතාම හොඳයි. පරලෝසපත් සියලු ඥාතීතාදීන් මේ පින් ලබාගෙන සුවපත්ව සුගතිගාමී වහන්සේ පාරමී පුරාණි මන් දකිත්වා කියලා අපි පින් දෙමු. සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරලා සියලු භූත මණ්ඩලවලටත් පින් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාවත් තම තමන්ගේ පාරමී හොඳින් පුරාගෙන ලෝකයක් ශාසනයක් ආරක්ෂා කරමින් මේ සියලු දෙනාටත් ආශිර්වාද දෙමින් තම පාරමී පුරා නිවන් අවබෝධ කරත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ඊළඟට තම තමන්ගේ ජීවත් වෙන පවුල්වල සියලු ඥාතීන් වැඩිහිටිය පුරවාදී කල්යාණ මිත්‍රයන් වහන්සේලා අනිකුත් සත්පුරුෂ මණ්ඩල ඉතින් වෛද්‍ය දිවි මණ්ඩල නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. ඒගොල්ලොත් ඕනේ. ඒ අයටත් පින් දෙමු. ඇතුව සියලුම හිත ආයතම දාස්සත්වෝ මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් වේ. ආයුෂයෙන් වර්ණයෙන් බලේ සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩිමි. පාරමී දම් පුරා උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි පින් දෙමු. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදාං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදාං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පති. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදාං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සබ්බීතියෝ විජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තුතේ.
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වදාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුඛියන්තු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛියන්තු ඉවන් සම්පත් ලැබේවා